සංගීතයේ හොඳම ඖෂධය අතීතයට අපිව කැඳවාගෙන යන අතීතයේ සිහි කැඳවනකොට හිතට සතුටක් වගේම හිතට දුකක් උනත් එන්න පුළුවන්. හැබැයි නිදන නිතුවක නොනිදන මතක සිහිවටන අපට අරගෙන එන නාරද අපිට ගෙන එන්නේ ඔහුගේ ජීවිතයේ සුඳුරු මතක. වේදනා බරිත මතක වුණත් සුඳුරු මතකයක් විදිහටයි ඔහු අපි අවියසට මේ මතක රැගෙන ඉන්නේ. මතක පොත පෙරලා ඔහුගේ ජීවිතය ගැන අපිට කියන්න ඔහු දැන් සූදානම්. මතකය කියන දේ මානව පරිණාමයක් සමග මිනිසාට ලැබුණු උතුම්ම තෑග්ග. අපි මතක ශක්තිය ඉහළ සත්ව කොටසක්. මේ මතකය ඔස්සේ අපිට වැරදුණු දැන් වගේම හරි ගිය තැන් ඊළඟ පළපුරට කියලා දෙන්න පුළුවන්. ඉතින් ගීබද රචකේ කවියේ ඒ වගේම ප්‍රබල සංගීතකේ විදිහට නාරද මේ වැඩේ ඊළඟ පළපුරට දායාද කරනවා. මේ මතක ශක්තිය නාරදට කොහොමද ලැබුණේ? මේ මතක ශක්තිය නාරදට දුන්නු කෙනාට අපි තෑග්ගක් දෙන්න ඕනේ. බැන්ද පොදු වියන් ඇතිදා සඳුවට අත මිට වින්ද සැප බෙදාගත් උන් අද නැත ආහාරක නැන්ද මාවලා පෙළයි වහලත් හිස මත කන්ද සෙනෙහසයි නොබගේ නොසැලෙන සුලකට සෙනෙහසයි නුගගේ නොසැලෙන සුළඟට දැන්න පුවතන් වල තැවරුණි ඉන්ටර්වයුවක් තියෙනවා. දහස් ගාණක් ලංකාවේ ළමයි 100ට බහිනවා. අන්ති
අන්තිම 48ටත් බහිනවා නාරදයේ 48ටත් ඉන්නවා අන්තිම ඉන්ටර්වයුව එක අහන ප්‍රශ්න මෙහෙම හොඳයි දැන් ඔබ යන්නේ ඇමරිකාවටනේ එහේ සංස්කෘතිය වෙනස්නේ ඔබට තරුණියක් ඇවිල්ලා මේ සුදු නෝන කෙනෙක් අහන්නේ ඔබට තරුණියක් ඇවිල්ලා ආදරේ කිව්වොත් පුතා මොකද කරන්නේ ලංකාවේ තියෙන සම්බන්ධය රැකගෙන උත්තර දෙන්න ඕන නිසා එයා මෙහෙම කියනවා මම එයාට තේරුම් කරලා දෙනවා මං ආවේ ආදරේ කරන්න නෙමෙයි මෙහි ඉගෙන ගන්න කියලා එතකොට ඒ සුදු නෝන ආයේ අහනවා එහි තරුණියෝ මෙහෙ වගේ ලැජ්ජාශීලී නැහැ තවදුරටත් ඇය ඇවිල්ලා ඔබෙන් ආදරේ ඉල්ලුවොත් ඔබ මොකද කරන්නේ මේක අමුතුම ඉන්ටර්වයුව එකක් එතකොට ආයි සිංහල බෞද්ධ සභ්‍යත්වය අනුව මෙයාට සිහි වෙනවා නන්දකමුළු සහ දිව්‍යාංගනාව මම මගේ පාසලේ විදුහල්පතිතුමියට ගිහිල්ලා පැමිණිලි කරනවා ලපටි මම එළකුර සිරිතතර අනුව පැවසුවෙමි නෑ නෑ මේ වගේ ළමයිගේ සම්බන්ධතාවලට ඒ රටේ ගුරුවරු විරුද්ධ වෙන්නේ නැහැ. ඇය නැවතත් පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ දැන් එනකොට හොඳ නැහැ. උත්තරේ හොඳට දෙන්න ඕනේ. නාරද කියනවා එහෙනම් මං එයාත් එක්ක යාළු වෙනවා. එහෙම සෙට් වුණාද කියලා? කියලා නැහැ. 10ක් 15ක්. ඔව් ඊටත් වැඩි. සමිත මම දාලා යනවාද? හරි. ජීවිතේ හරි පුදුම තැනක්. අපි වැඩියෙන්ම යන්න ආස කොහටද? ඔබ වැඩියෙන්ම යන්න ආස කොතැනටද? මම විශ්වාස කරනවා අපි වැඩියෙන්ම යන්න ආස අතීතයට කියලා. මේ මොහොතේ අපි පහු කරගෙන ආපු තැනක් ළඟ නැවතිලා අපිට ඒ සුන්දරත්වය විඳින්න පුළුවන්. සමහර වෙලාවට අපි බොහොම දුෂ්කර තැන් පහු කරගෙන ආවා. ඒ දවස්වල මතක් වෙනකොටත් බයයි මට මතක සිද්ධියක් තියෙනවා කැම්පස් එකේ ගියාලුත රැග් කරනවා හරිම බයයි මම ඒ දවස්වල පන්ති කරන්න පටන් අරගෙන අපේ හේමන්ත අපේ මගේ මිත්‍රය සුසන්ත කටුගම්බර කියලා තවත් මගේ මිත්‍රයෙක් අපි තුන්දෙනා පන්ති කරනවා උගන්වන නිසා ප්‍රසිද්ධයි ඒ නිසා රැග් කරන රැග් ලීඩර්ස්ලා උන් ඇවිල්ලා වට කරලා පන්තිය අපේ ඉංග්‍රීසි පන්තිය වට කරලා දැලෙන් එහා පැත්ත ඉඳලා අහනවා කො නාරද විජේසුරිය පෙන්නපන් කියලා මගේ ළඟ හිටියේ නිරංජන් විජේරත්නගේ මල්ලි එයා බය වෙලා වට පිට බලනවා කොනිටරක් කියන්න එපා පෙන්වන්න එපා කියලා එයාට කියනවා ඔබ පෙන්වුවේ නැත්තම් ඔබ මේ දැලෙන් එළියට ගන්නවා කියලා අපි බයයි ඇත්තටම බැරිම තැන මං අම්මට කිව්වා ගෙදර ඇවිල්ලා මට පත්තුවක් බදලා දෙන්න අත වෙලුවා මැල්ලුමක් හදලා අත වෙලන්න තෙලුත් දාලා බෑන්ඩේජ් කළා. දැන් මේ කරේ ඉල්ලගෙන මම කැම්පස් යනවා. හැමදාම අහනවා මෝ රීරැක් කරනවා. ඔය අත සනීප කරගෙන වරෙන්. සමහර අය ගලවනවා මේක බලන්න. ඇත්තද බොරුද කියලා. ඇත්තටම ඇතුලේ තියෙනවා තෙල් ಜಾති මැල්ලුම් කොළ ಜಾති. ඒ නිසා භාගයක් අරලා ආපහු එනවා. එදා මතක් වෙනකොට බය මේ සිද්ධිය අද හරි ආසයි. අද නැවත ඒකට මෝණ දෙන්න තියෙනවා නම් කියලා නිර්භීතකමක් එනවා. අද නම් ගන්නවා කරන දේ කියලා අපිට හිතෙනවා අතීතයේ තරම් හරිම සුන්දර තරම් හරි පුදුම තරම් ඔබට යනවා නම් වෙන කොහෙවත් යන්න එපා අතීතයට යන්න නැති වෙච්ච අය හමු වුණ අය හමු වෙලා අහිමි වෙන අය අහිමි වෙලා අහිමි වෙලා ආය අහිමි වෙලා හමු ගොඩක් සැරයක් වෙච්ච අය මේ සියලු දෙනාව කාටවත් පේන්නේ නැතුව හම්බ වෙන්න පුළුවන් තරක් තියෙනවා අපි කවුරුත් කැමති ඒ අතීතේ දකින්න හම්බ වෙන්න අපිට දින එකම ප්‍රශ්නේ මේ ලෝකයා මේ අනිත්තුම් මුම් උන් බලාගෙන ඉන්නවා බලාගෙන ඉඳලා එක දෙක කරලා කියනවා බලාගෙන නැතුව ඉඳලා බලන් හිටියා වගේ කියනවා හැබැයි අපි අතීතයට යන වෙලාවට ඒ කිසිවකට පේන්නේ නැහැ දිනව දහක් අතර තනි වුණ මිනිස්සුන්ට අතීතයට ගියොත් මහා හුඟක් දේවල් දැනගන්න පුළුවන්. ඒ නිසා මට මතක පොත ලියන්න හිතුණා. මගේ අතීතයේ විතරක් නෙමෙයි ඔබේ අතීතයේ එතන තියෙනවා. මගේ මතක සටහන් විතරක් නෙමෙයි ඔබේ මතක සටහන් එතන තියෙනවා. ඇයි මට ලියන්න හිතුණේ කියලා මට කියන්න පුළුවන් එකට සාධකයක් තියෙනවා. මෙතන ඉන්නවා ඒ මහා පුරුෂයා. මානි සුන්දර නිහතමානී ද මෙල්. ඒ මල්ලි මගේ පන්තියේ හිටියේ
සුභාෂණ මනරම්ද මැල්. තව මල්ලි කෙනෙක් ඉන්නවා යාරත් ඒ වගේම ලස්සනක් ලස්සන නමක් ඇති. මම දන්නේ නැහැ නම. ඒ නම් ඔක්කොම ධාතු තාත්ත තමයි ලාල් ප්‍රේමනාත් මැල්. ජීවිතේ වෙනස් කරපු මිනිස්සෙක් වගේ. පුංචි කාලේ අම්මට හරියට පොත් ගෙනත් දෙනවා. මං කියවන එකම තමයි වැඩි. කියවනවා කියවනවා කියවනවා. පොත්. දැන් ලාල් ප්‍රේමනාත් මැල්ගේ ගුණසේනේකේ තිබුණ ළමා පොත් සමාජයක් කියලා එකක්. ඒකෙන් පොත් එනවා අපි පුංචි කාලේ හරි ආසයි තැපෑලෙන් ලියුමක් එනවනම් අපේ නමට අපේ නමට ලියුම් ගෙන්න නැහැනේ ඒ කාලේ කොටින් මේ හැම ලියුම් ගෙන්න ගන්න ආසාවෙන් මම බෞද්ධ සුභාරංචි පාඨමාලාවකටත් ලියුම් පත්‍ර දාලා ලියුම් එනවා හැමදාම පහහාම ස්පෙෂල් වැල්ලවත්ත කියන ඇඩ්‍රස් එකේ ලියුම් එනවා මගේ නමට ලියුමක් කියන එක ලොකු ආඩම්බරයක් ඉතින් පොත් පාර්සලයක් එනකොට කොහොම දැනෙනවා ඇද්ද මම ලියලා තියෙන පොත්වල සුවඳ ගැන අදටත් මං ආසයි ආස කරන සුවඳවල් අතර හුඟක් සුන්දර සුවඳවල් තියෙනවා සිනිඳු කම් මුලක කන් පෙති යට දැනෙන සුවඳ විඳලා තියෙනවද නෑනේ මං විතරයි වගේ විඳලා තියෙනවා මං විතරයි එහෙම හිතුවේ ඉන්නේ මෙතන ඒ වගේම සුන්දර සුවඳක් තමයි අලුත් පොත්වල එන සුවඳ පත්‍රවල පොත්වල එන කඩදාස සුවඳ මුත්‍රණ තීන්ත සුවඳ අපි හරි ආදරය කරන අතීත මතක සටහන් එහෙම මතක සුවඳක් කොහෙද හරි තනක දැනුණොත් අපි නැවතිලා බලනවා අපිට මතකයේ තියෙනවා ඒ සුවඳ තිබුණු තැනයි ඒ සුවඳ විඳපු දවස වෙච්ච සිද්ධියයි මේ ඔක්කොම මේක මහා පුරුචාරිකාවක් මානින්ගේ පොතක් තිබුණා මහින්ද තමයි ඉස්කෝලේ කියලා හැබැයි අපි කවුරුත් දන්නවා නාලන්දේ තමයි ඉස්කෝලේ කියලා. ඒත් මානිගේ පොත අරගත්ත දවසේ මට ඒක කියවගෙන යනකොට හිතුණා මහින්දේට වඩා කොච්චර ලස්සන සිද්ධි නාලන්දේ තියෙනවද සුනිම? ඈ නාලන්දේ කොච්චර සුන්දර සිද්ධි තියෙනවද? ඒවා එක 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 දෙක මතක් වෙන විදියට ලියලා බොහෝ දෙනෙකුගේ බල කිරීම, කරදර කිරීම, ඇවිටිලි කිරීම මත පොතක් හදාගත්තා. නිකම් මොකක් එලියට දානවට වඩා හොඳයි. ඒක අනිත් අය දැනෙන විදිහට ඒක විස්තර කතා කරන එක කියලා හිතලා තමයි සමිතලට, සුරේලට, අපේ උදාහරණලට, සාරංගලට හිතවතුන් දෙන්න කියලා කිව්වේ. ඔබේ පැමිණීම මට මහ ගෞරවයක්. අර විදේශ ශිෂ්‍යත්වේ ලැබිලා මේ සංස්කෘතිය වෙනම සංස්කෘතියක ගිය අතීතය මතක් කරොත් මොන වගේ පෞලකරද ගිහිල්ලා ධර්මයක් වගේ අවුරුදු දෙකක් හැදෙන්න ලැබුණේ මම මේ ඉස්සෙල්ලම ගියේ පොලන්ත ජාතික ස්විස් ජාතික නම් පොලන්ත සම්භාරයක් තිබෙන ස්විස් ජාතික චිත්‍ර ශිල්පියෙකු ගෙදර ඒ චිත්‍ර ශිල්පියාට දුවේකුයි පුතේකුයි හිටියා පුතා මාරියුස් මගෙත් එක්ක හිටියා මගේ වයස පොඩ්ඩක් වැඩි ආ ඇමරිකාවට ගිහිල්ලා ඉත ඉස්සෙල්ලා වුණොත් මේ මගේ වගේම ඇමරිකාවට ගුමාරු වැඩසටහන ගිහිල්ලා ආවා දුවේක් හිටියා මම එන ආරංචියෙන් දැන්නේ නෑ දුව ඇමරිකාවට යවලා තියෙනවා. වෙන් කරලා තියෙනවා. මම දන්නේ නෑ. මේ ගාමසේර සහතික කියන දේ යවුවද? නෑ එහෙම කුත් නැතුව මම දැක්කම දූත ලක්ෂණ වලින් මුන්ට තේරෙනවා. එතකොට භාෂාව? ඔව්. භාෂාව දැන් ඉහි තියෙන්නේ ප්‍රංශ. ඔව්. මං හිතේ ප්‍රංශ. ස්විට්සර්ලන්තයේ පුංචි රටක් ලංකාවට වඩා පුංචි ජර්මන් ප්‍රංශ ඉතාලියන් ඉතාලියානු සහ රොමාන්ස් වල භාෂාවන් හතරම තියෙනවා. ජාති කී හතරක් විතර තියෙනවා. මේ කරවට අපරක් කරන්න බෑ නෑ නෑ මුකුත්ම බෑ කොහොම හරි මගේ ආයතනේ අදාළ ආයතනේ මට කිව්වා ඔයා ගිහිල්ලා වීසා එක අරගන්න යන්න එම්බසි එකට කියලා සිල් අවුරුදු 10ක පොඩි ළමයි බෑ එකම ශක්තිය තමයි නාලන්දේ විවාද කණ්ඩායමේ හිටපු නාලන්දේ ඉගෙන ගත්ත එක අපිට අර ඒ ළඟ තියෙන තෝසේ කඩවට ගිහිල්ලා හොරෙන් කාලා තනලා දුවලා බිග් මැච් ගිහිල්ලා ඒ අද්දකීම් සියල්ල තියෙද්ද මෙලෝ යකකට බයි මම ගියා සුදු කැස් ෆැෂන් එක යන්න ගියා එම්බසි එකට මගෙන් අහුව එම්බසිඩර් මාව පිළිගත්ත හරිය ආදරෙන් එම්බසිඩර් මාව ශිෂ්‍යත්වයකට යන ළමෙක් පළවෙනියෙන් ලංකාවෙන් එහෙම කෙනෙක් යනවාමයි මේ ඒ කාලේ එහෙම වැඩි කන්නේ නැහැ නේද හරි එතකොට මේ විදේශ ගතවනේ මොන කවුරුත් නෑ ඒ අවුරුදු අහන්න එපා කියලා හරිද මගේ පටන් ගන්න ඕනම කිව්වා අවුරුදු ගන්න ඉලක්කන්න වැඩක්ම නැහැ නේද ඉලක්කන්න නේද කොහොම හරි මගෙන් අහුව එම්බසිඩර් දැන් එහෙ ඔයාලට යන්න තියෙන ප්‍රංශපත් මගෙන් කොහෙද යන්න යන ගම මං කෝ ලා චොක්ස් ඩි ෆොන්ස් කියලා. පස්සේ අකෝ ඒක කියන්නේ එහෙම නෙමෙයි ලා ෂොට් ෆොන් කියලා. අර එක්ස් අකුරු එස් අකුරු ඔක්කොමම ඇදලා ඇරියා අගට එන එක. මම දන්නේ නැහැ
තමයි දැන් ප්‍රංශ ඉගෙන ගන්නවද? මම කොහොම ඉගෙන ගන්නවා කියලා. එතකොට කොහෙද? මම දැන් පන්ති යන්න යන්නේ එන ඉරිදා ඉඳලා. පස්සේ කොහරි ගිල් ඉගෙන ගත්ත ප්‍රංශ විතරයි මගේ පවුලේ අයට ඉංග්‍රීසිත් බෑ, කොටිම සිංහලත් බෑ උන්ට. ස්විස්තරලාද? ඔව්. ඔව්. එතකොට භාෂා හතරක් ඉගෙන පාවිච්චි කරා. පාවිච්චි කරා භාෂා හතර. බොනාද මාතෘලේ ස්විස්තරලාන්තයේ භාෂා හතරක් භාවිත වෙනවා. යනකොට එක වචනයක්වත් බෑ. මාස දෙකකට පස්සේ භාෂා 12කින් I love you කියලා කියන්න පුළුවන්. සමිත අවසන් කරපු තැනින් මට පටන් ගන්න තියෙනවා නම් හොඳයි කියලා හිතන මගේ කට කහනවා කියන්න තියෙන කරුණ ඒක මෙතන කියන්න බෑ. ඒක පරපතර කාරණාවක්. කොහොමද? අපි දන්න හඳුනන මිනිසුන් අතරේ සම්මතය ඉතාම අරුත්පර විදිහට විසංවාදයකට ලක් කරලා ඒකේ අංශ මාත්‍රීය තැන් වහගෙන ගිය මහා සොඳුරු චරිතයක් තමයි නාරද කියන්නේ. ඒ නිසා නාරදගේ වැඩවලට අපි හිතයටින් කැමති. ඔබට ඔහුට තිබෙන නිදහස, ඔහු ඒ නිදහස පාවිච්චි කරන විදිය සහ ඒව ඇතුලේ ඔහු සැරිසරන ආකාරය හරිම සුන්දරයි. මේ සුන්දරත්වයෙන් චුට්ට චුට්ට අපි මෙතෙන්ට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ චුට්ට චුට්ට දන්න අය හරි මෙතන ඉන්නවා කියලා මගේ මුළු විශ්වාසෙකුත් තියෙනවා. මේ රෝහණ රටගෙන ඉස්සරහ. අත්පුරුසන් නාරේ දෙමුයි රෝහණ තමයි කියන්නේ. රෝහණලා පිළිඑතකොට නේද? නාරද ගාම තියෙන උගාක් දේවල් අපිට හමු වෙන්න පුළුවන් ලස්සන සටහන් එක්කලා. දැන් මම යන්නේ සූදානම් වෙන්නේ මෙයාගේ ජාලිකාවක් හොයාගෙන. මට එකට වාගේ උදව්වක් ඕන. මේක මේ අඩුම කුඩුම ගේන්න කියන කතාවක් නෙවෙයි. මරුදු පැතර කොට කියන්නේ. මම මතකද මරුදුගේ මතක් කරනකොට අපේ වික්‍රසංග මාත් ගායනා කරනවා. කොහෙද කොහෙද අපේ ගායනා වයින. මෙෂණික වැඩක් ඈ. හ්ම්. රෝහණගේ ලෑස්තද කියලා අහන්නේ නේ මම බෑනේ මේ වගේ විශේෂ කලාකරුවෙක්ගේ. කොහෙද කොහෙද අපේලුවත් කොහෙද කොහෙද අපේ රට මුරකවල් නැති වෙට කොටු බැමි නැති අපේම නවතනක් කොහෙද කොහෙද අපේලුවත් කොහෙද කොහෙද අපේ රට මුරකවල් නැති වෙට කොටු බැමි නැති අපේම නවතන. හැබැයි එදා තවගේ පාසලේ 600 පන්තියේ ගෑන්නේ මහා අමරතනක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ අමරත්වයේ බෙදාගත්ත ඉදවත් වද මෙතෙන් ඇවිල්ලා තියෙනවා. IC බණ්ඩේ ගැන තව ලස්සන කතා ඉස්සරහට තියෙනවා. දැන් අපි යන්න සූදානම් වෙන්නේ මේ 600 පන්තියේ හිටපු කොල්ල තුන්දෙනෙක් මඩුල් දුවක් වාගෙන ඉස්කෝලෙන් පැනලා ගිය කතාව ඔබට කියන්න. මෙතන ඉන්නවද නැද්ද මේක සමාජික යුනිවර්සල් නේද? ඈ? එන්න. අපි හරි පුංචි. පන්තියේ 600 පන්තිය ගැන වෙනම කියන්න කතාවක් තියෙනවා කියලා මම ඔබට කියන්නේ. ඔබේ ජීවිතවලත් එහෙම අත්දැකීමක් තියෙනවා. තමයි ඉගෙන ගත්තේ ගම්පහ බණ්ඩාරනායකගේ මුලින් පහේ ශිෂ්‍යත්ව පාස් වෙලා නාලන්දට ගියා. අම්මත් එක්ක ගියේ. නාලන්දට ඇතුල් වෙනකොටම දාඩිය දැම්මා. කසගස් තියෙනවා හතරස්. ගස්. ගස් නෙමෙයි ඒවා හතරස් පෙට්ටි වගේ කපලා. විශාල කොළපාට ග්‍රවුන්ඩ් එකක් තියෙනවා වටේ චේන් එකක් දානවා. උත්තුංග ගොඩ නැගිලි. අර ටවුන් හෝල් එක වගේ සුදු පාට ගාලා. ජීවිතේට දැකලා නැහැ එහෙම ඉස්කෝලයක්.
පළවෙනි වතාවට ඉස්කෝලට ගියාම ඒ හැඟීම දැනෙනවා ළමයට. පුංචි ළමෙක් වෙලා හිතුව ඉස්සෙල්ලම ඉස්කෝලට ගියාම ගෙදර කාමරෙන් කුස්සියෙන් ස්තූපයෙන් ඇවිද ඉඳිපු ළමයට මොන්ටිසෝරියෙන් ඉස්කෝලෙකට ගියාම ඒ ඉස්කෝලේ තියෙන උත්තුංග බව පේන්න ගත්තාම අපි කොච්චර කුඩද ශුද්ධද පුංචිද කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. නාලන්දේ හිම එක අපි ඔක්කොම පිට ඉස්කෝලෙකින් ආපු හයිෂත් පාසලා දක්ෂ ළමයි අද ළමයි එක පන්තියකට අපි ඔක්කොම ගොඩයෝ එක එක ගොඩේ ලක්ෂණ අපි ළඟ තියෙනවා. එතකොට නාලන්ද ඒක තාක්කල් හිටපු ළමයි ඇවිල්ලා කොට තාප්පෙන් ඉවිලා බලනවා. උදේට මතකද? ළමයි ඇවිල්ලා කොහොම ඉවිලා බලනවා ඉන්ටර්වල් එකේ කිරිලා ළමයි අපිව බලන්න. ජූ එකට ඇවිල්ලා සත්තු දිහා බලනවා. අපේ හතේ පන්තියේදී මඩොල්දුව චිත්‍රපටිය ආවා ඒක ළමයින්ගේ හිතට මාර විශාල ආකර්ෂණයක් ඇති කළා. නිදහස ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන ගුරුවරු කියන දේවල් කරලා අර ගෙදර වැඩ කර කර ඉන්න මේ ඉර ගෙදරින් මිදලා යන්න පුළුවන් නම් කියලා මුතුම ආවේගයක් ළමයින්ට ඇති වෙලා තිබුණා හැමෝටම. හැබැයි ආවේග ක්‍රියාත්මක කරන්න පුළුවන් නිර්භීතය කොහෙවත් හිටියේ නැහැ. නාලන්දේ ඇරෙන්න. දවසක් අපි ඉස්කෝලේ නෝඩ අපේ පන්ති කොල්ල හතර දෙනෙක් නැහැ. ටීචර්ස්ලා මොකුත් කියන්නේ නැහැ. ජාතකසට මතක ඇති කතන්දරේ කවුරුත් මොකුත් කියන්නේ නැහැ ටීචර්ස්ලා. හැබැයි ටික ටික කටින් කට ආරංචි ගියා ළමයි හතර දෙනෙක් පැනලා ගිහින්. දැන් පැනලා ගිය යාළුවන්ගෙන් හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක් දේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ලොක්කෙක්. අනිත් එක නා ගුවන් යානා ඉංජිනේරුවෙක් මාහිංගොඩ කියලා. ඌ ගුවන් යානා ඉංජිනේරුවෙක් නොවුනනම් ඌ ගුවන් යානා නාශක මිසයිලයක් වෙන එකෙක්. හමුදානේ දහරි ප්‍රධාන පෙළේ වගේ කිබලෙක් හිටියා. මේගොල්ලෝ හතර දෙනා ගෙදරින් බඩු ගෙනල්ල මේ ලානු කැරලි උදලු තල ඔක්කොම අරගෙන ස්කෝලේ ගෙනල්ල ඒව පැත්තක තියලා හංගලා ඇවිල්ලා උදේ ස්කෝලෙන් පැනලා ගිහිල්ලා. ගිහිල්ලා කට්ටිය අනුරාධපුරේ පැත්තට ගිහිල්ලා දු මඩොන්දුවක් හොයන්න නැත්තම් මේ හේනක් කොට අරගෙන එහි ජීවත් වෙන්න ඉඳාගෙන. පොඩි ළමයි අමු දා. ගිහිල්ලා අනුරාධපුරේට යනකන් සිද්දු කීක කට්ටිය ගිහිල්ලා. අනුරාධපුරේ බැහැලා කිලෝමීටර් 7ක් 8ක් රේල් පාර දිගේ යන්න ගිහම මොකද මහනවලු අපිට හේනක් කොටන්න තැනක් තියෙනවා හේනක් කොටන්න. ඒ කවුරුත් දෙන්නේ නැහැ හොඳ උත්තරයක්. එකෙක් අඬන්න පටන් ගත්තා. ඇත්තම කතාව හතර දෙනාම අඬලා තියෙනවා. මම හතර දන්නා මගේ ආඩු ගැන. හැබැයි කියන එක කෙනා මට කියන්නේ එකෙක් අඬන්න පටන් ගත්තා මචං කියලා. ඊට පස්සේ එයාව එයාගේ තාත්තා ඉන්නේ කිට්ටුව පාත් නිසා එයාව ටිකට් එකක් අරන් දීලා කෝච්චියට නැගලා යවුවා. අනිත් තුන්දෙනා කෝච්චිය නැගලා නිදාගෙන අර තිබුණු දහිනේ නිර්භීතකම ඔක්කොම බැහැලා අනේ අඟහට ආයෙනකොට අර මේ මඩවුතු හොයාගෙන ගිය වීරයාගේ දෙමව්පිය මගදී ඇවිල්ලා කොහොම අල්ලගෙන ආවා ඉස්කෝලේට ආපහු. එතනින් කොහෙද කොහෙද අපේ ලොක් අවසන් වුණා. මේ ඊට පස්සේ කතන්දර කීපයක් තියෙනවා. එදා පැනලා ගිය මගේ මිත්‍රයෙක් අද ඉන්නවා මෙතන. ඔබ කැමතිද බලන්න? ඈ? ඔබ ඇත්තටම කැමතිද එහෙම පැනලා ගිය අඬා හිටපු අඬවුරු තැන මේ මිත්‍රයා බලන්න කැමතිද? ඈ? මගේ කුෂ්ම ගැස්සින්. කරුණාකර වෙන්න වෙන්න. අනාගත මහජන අරතුමා පෙරදිග දන්ත වෛද්‍ය පීඨයේ අපි හරි ආදරය කරන අපේ මිත්‍රයෙක් නාලන්දේ ළමයින්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. ලෝකෙ කොහෙත් තැනක නාලන්දේ අත්දැකීම එහෙම නැහැ කියලා කියනවා නෙමෙයි ඔබට ඔබට තරහක් ඇති වෙන්න පුළුවන්. නමුත් මම කතා කරන්නේ මගේ ස්කෝලේ ගැන. මට අයිතියක් තියෙනවා කියලා කියනවා. නාලන්දේ කොහෙද ඇත්තක් මොතර කරදරයක හිටියත් දුකක හිටියත් හැමදාම එකට ඉන්නවා. බොහොම ස්තුති මූණ හොඳට බලා ගන්න. නඩොඳුලිය අපාරි හම්බුනේ. නාලන්ද ලියලා තියෙන සින්දු ටික දිහා බලපුවාම ඒවා හරි ලස්සන. අපිට ඉස්සර ගන්න බැරි තැන් වල අපි හිර කරන මහා පුරුලින් පාන කියලා මට හිතෙනවා. එරින් පාන කොන්නේ ටීඑම් ජයරත්නගෙන් පටන් ගත්තාම අමරසිරි බේරිස් නවපරපුරේ කලාකරුවන් බොහෝ දෙනෙක් ඔහු වෙනුවෙන් ගීත ගායනා කරලා තියෙනවා. ඒවා මේ සම්ප්‍රදායික ගීත කලාවෙන් පිටුදු මොකක්ද හරඹයන් වචන හරඹයන් කියලා අපිට හිතෙනවා. කියවගෙන යනකොට සමහර වෙලාවට අන්තිම කොට වෙනකොට අපි තේ තැන්වල ඒ උගුලට අවු වෙලා තියෙන තැන් ඕනෑ තරම් ඔහුගේ ගීපද සංකල්පන ඇතුලේ අපි අත්දැකලා තියෙනවා. මේක අර
අපි කියන්නේ සර්ප්‍රයිස් එකක් කියලා නේ වගේ එකක්. මේ 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 තප්පර වෙනකන් නාරද දන්නේ නැහැ. මූ මේ සින්දු කරන මෙතෙන් අරගෙන ආවා කියලා. නේද? දුමාල්. දුමාල් වර්ණකළු සූර්යය ඇවිල්ලා ඉන්නවා. එනකොට මට කිව්වා අයියා මම සාක්කුවේ දාගෙන ඉලා දින බඩුවක් දැන් අත තමයි මේ ඉස්සෙල්ලාම මේක ඔබට අහන්න දෙන්නේ කියලා. බෙදලා දැන් වෙන වෙන කරලා සින්දු. ඒකනේ කියන්නේ කළාද කියලා දන්නේ. වැඩේ. අද මේ මේ කටයුත්ත තිබෙන නිසාම කොතරම් රාජකාරී කිව්වා. තමන් මල්ලේ කටයුත්ත ලස්සන්ට ඉස්තක කරගෙන ඇවිල්ලා තියෙනවා. හා පුරා කියලා. ඉතම වාසනාවන්ත කෙනෙක්. නාරදගේ ලස්සන පද සංකල්පනාවක් දුමාගේ හඬින් අපි රස විඳින්න දැන් සූදානම් වෙනවා. අපි ඒකට උදව් කරනවා. ඉටු කර ගැනීමට නොහැකි වූ මිනිස් සිතේ පවත්න ආශාවන්
අවශ්‍යතාවය. හරිද සර්? හරිද? හරියටම හරි. මේක මට කියලා දුන්නේ හරියටම අවුරුදු 21කට කලින්. දැන් තේරෙනවා ඇති කට්ටියට. මම පෙන්නද ඉස්සරහට. පෙන්නනේ. කමක් නැහැ. 1997 තමයි මම නාරද අයිය කියලා කියනවට වඩා නාරද සර් කියන එක තමයි වඩා උචිත කියන එකයි මට හිතෙන්නේ. ඒ මොකද නාරද සර්ගේ ආර්ථික විද්‍යා පන්තියේ කොටිම්ම කිව්වොත් දන්න සිංහලෙන් කිව්වොත් ඉකෝන ක්ලාස් එකේ ශිෂ්‍යයෙක්. ඉතින් ඒ ශිෂ්‍යයා තමයි අද දවසේ ඔබත් එක්ක මේ විදියට කතා කරන්න හොඳ අවස්ථාවක් මේ වේදිකාව සැලසුනේ. ඉතින් ඒ ගැන මම ගොඩක් ආඩම්බර වෙන සතුරු වෙනවා මේ අවස්ථාව ගැන. ඉතින් අවුරුදු 21 කතන්දරය තුළ 1997 පස්සේ මට නාරද සර්ව හම්බෙන්නේ 2016 වර්ෂයේ කුවේට් ප්‍රසංගයකට සහභාගී වෙලා. හරිනේ අමිල, ඔබත් එදා හිටියා ප්‍රසංගයේ ගායන ශිල්පිනිය හැටියට. ඇත්තරම මේ වගේම දැවැන්ත රංග ශාලාවක මම දැක්කා මේ හරි මේ හුරු පුරුදු කෙනෙක් ඇවිදගෙන එනවා. මට කියන අවුරුදු එතකොට හරිනේ අවුරුදු 19කට පස්සේ 2016 කියන්නේ බලපුවම හොතට දැඟල පුරුදුයි. අඳුරගන්න පුළුවන් එකම දේ තමයි සේගේ ඔය තියෙන රැවුල. කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඔය රැවුල එදත් එහෙමයි අදත් එහෙමයි. පොඩ්ඩක් විතර වෙනස් වෙලා තියෙන්නේ කොණ්ඩ විතරයි. ඔය ගමන, කතාබහ, හිනාව, ඔය හැම අංග චලනයක්ම තිබුණා වගේමයි. ඉතින් මම ළඟට ගිහිල්ලා කතා කරුවා සර් මම මතකද අවුරුදු 16කට පස්සේ කොහොමද මතක් වෙන්නේ? හැබැයි මට හොඳ මතකයක් තිබ්බා. මේ ඉන්නේ නාරද සර් අනිවාර්යයෙන්ම මම ගිහිල්ලා කතා කරුවා නාරද සර් මම මතකද 97 කෝන් පන්තියේ මට මේ පොත ගැන කියනකොට දිගමඩුල්ලේ ආශාරිය මම කියවනකොට මට දැනුණු එක දේ තමයි මනුස්සකම ගැන ඕනාවට වඩා ලොකු පුදුම විදියට මේ පොතේ සමහර කතන්දර තුළ සර් ඒක මොනවට පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම ඒක ඉතර දැනුණු දෙයක්. සර්ටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා කොතනද මේ දිගමඩුල්ලේ ආශාරිය තියෙන්නේ කියලා. එතන අවසානයේදී තියෙනවා දුම්කල මුදලාලිට වෙච්චදී. ඔතන තමයි ඒ අවසානයේදී දුම්කල මුදලාලිව අමානුෂික ලෙස ඝාතනය කරලා ඒ කඩේ පුච්චලා අවසානයේදී සර් හොයන්නේ මොකුද නෙමේ මේ දිගමඩුල්ලේ ආශාරිය කොහොම හරි හොයාගන්න පුළුවන්. ඒක යථාකාලෙදී එකම නෑ ලැබෙන්නේ. හැබැයි අපේ නික්මෙලා කිය වෙන් වෙලා කිය මනුස්සකම ගැන කොහොම මනු හොයාගන්නද කියන ප්‍රශ්නේ තමයි සයිදරු කරලා තියෙන්නේ. ඒ ඇත්තරම මට වැදුණු එකම දේ තමයි මනුස්සකම වෙන මොකවත් නෙමෙයි. සෝ ඒ කතන්දරය තුළ පුදුම මනුස්සකම ගැන කතා කරනවා. ගොඩක් ස්තුතියි සර්. සර් වේදිකාවට එන්න. ඇත්තරම අවුරුදු 21කට පස්සේ සර්ව හම්බෙලා විශේෂම ස්තුතියක් වෙන්න ඕන මේ සංගීත කණ්ඩායමක සමාජිකෙක් හැටියට. මම එක පැත්තකින් ලැජ්ජ වෙන්න ඕන, එක පැත්තකින් සතුටටපත් වෙන්න ඕන. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මේ ආනන්ද සමරකෝන් මැදිරියට ආපු ප්‍රථම වතාව මේ වගේ වේදිකාවකට අහම්මෙන් හෝ ඔබතුමා මාව ගෙන්නපු ගැන මා වේලා බොහොම අගය කරනවා. සර් බොහොම ස්තුතියි. මම ආඩම්බරයට පත් කරපු ශිෂ්‍යයෙක්. ඒසයි මම උදාහරණ දෙන්න කියලා කිව්වේ. සමහර වෙලාවට වේදිකාවට ඇවිල්ලා ඇඟිලි මල්ලා නටන්න කියලා අර වෙනස් කටහඬකින් වෙනස් පෞරුෂයකින් කතා කරන නිවේදකයෙක්. ඔහු දක්ෂ නිවේදකයෙක්. වේදිකාවේ ඉතාම අපූර්ව විදියට ඔහු වචන හසුරවනවා. මට හරි ආඩම්බරයි මම උදාහරණ දෙන්න ගුරුවරයෙක් වීම. ආඩම්බරයට පත් කරපු දරුවෝ ශිෂ්‍යෝ හරියට ඉන්නවා. එක සිද්ධියක් මම මතක් කරන්න. ඇයි ඉන්නවද? නලින්දා ඉන්නවද? අත උස්සන්නේ නැහැ. නෑ. හරි. මම
මම ගියා ITN එකට මොන හරි වැඩකට. ගියාම එතන ලොකු security එකක් තියෙනවා. එතන යන්න දෙන්නේ ඇතුළට. මම නිකන් බෑග් එකක් හරියට දෙල්ලගෙන මං ගිහලා අහවල. කෙනාව හම්බ වෙන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ ඔයගොල්ලෝ විරයිඩ් කාඩේ දෙන්න කිව්වා ගත්තා අරගෙන බලලා. මම ටිකක් බොහොම ඒගොල්ලන්ගේ නීත්‍යානුකූල විදියටම හරියට මේ සාමාන්‍ය විදිහට ඒගොල්ලන් විදියට සැලකුවා. කවුරුත් නැහැ දැන් මේ මං බලන්න ගිය කෙනෙක් නැහැ මම කිව්වා එහෙනම් මේ නලින්ද සිල්වා එන්නවද නිවුස් එකේ ඉන්නේ කියලා කිව්වා. ඊපස්සේ ඒගොල්ලෝ කිව්වා එයා කෝල් කරලා එයාට කතා කරන්න කියලා. ඊටපස්සේ එයා කියලා සර්ට් උතන ඉන්න කිව්වා එයා එන්න කියලා. අර මිනිස්සු මාව සත පහකට ගණන් මාව ගණන් ගන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. ඒකට මම ගණන් ගන්න ඕනේ නේද? මේ ඊපස්සේ මම කිටියෙක්. අනින්දාව එතන බොරුන් පොලවක්. එතකොට සිමෙන්ති දාලා නැහැ සුරීලගේ ITN එකේ දැන් වගේ. නලින්ද ඇවිල්ලා බිම දනගහලා මට දැන්දා. මම නලින්දගේ ඔළුව අත ගන්න ඉස්සෙල්ලා අරුන්දි ආඩම්බරෙන් වගේ. මොකට හරි ආදරෙන් යනත් පාත් හිනා. අත්‍තර මර ආඩම්බරයක් නැද්ද පෘථග්ජන මිනිස්සෙක් විදිහට. ආ සත්ත පහකට ගණන් ගන්න නැති මිනිස්සු ඉස්සර ඒගොල්ලන්ගේ ලොක්ක ඇවිල්ලා මට වඳිනවා. ගුරුවරයෙකුට හැරෙන්න වෙන කිසිවෙකුට ඒ ආශ්‍රාදේ කවදාවත් ලබන්න බෑ. සමගි ළමයින්ට මම පුදුම විදිහට ආදරෙයි. හැමෝම හොඳ තැන්වල ඉන්නවා එකෙක් විතරක් පාර්ලිමේන්තු ගියා අපරාධමට. එකයි ගියේ ඌ වඳිනවා ඌ. හැබැයි මම ආදරෙයි. ළමයි අපි උගන්න ගුරුවරු මෙතන ගොඩක් ඉන්නවා. මගේ ළමයින්ගේ ළමයිනුත් ඉන්නවා. මට 29ක් වුණාට. ගුරුවරු මං කියන්නේ මේ ගුරු වෘත්තිය සම්බන්ධයෙන්. ඒකට මට උත්තරයක් තියෙනවා. මගේ පන්තියේ මට වඩා වැඩිමල් ළමයි ඉගෙන ගත්තා. ඇත්තටම මොකද විභාග කරන්න ඕන හැම උසස් පෙළ කරන්න ඕනේ. ඒ සරේ ගත්තා. හොඳයි. සුරේ සමිත මේ පොතේ තියෙන විශේෂත්වයක් තමයි ඔහු භාවිතා කරලා තියෙන වාග් රීතිය. මගේ ළමා කාලයේ වැඩි හරියක් ගෙවු ගම්පහ මහගෙදර පොළොවට සමතලා වී ගිය පස් ගොඩක් වී තිබුණු පසුගිය දිනක ශ්‍රී ලංකාවට ගිය විට මම දැක්කෙමි. මේ වාක්‍ය හරි කෙටි. ඇතැම් දිනක සෙල්ලම්පත් ඇත්ත සහලින් පිසුවෙමු. මල්ගස් සහ ලතා මඩුලියට අම්මාගේ සාරි දවටා ගෙවල් සෑදුවෙමු. සතේ දෙකේ කාසි සහ ටොනික් පියන් විනිමය මාධ්‍ය කොට සෙල්ලම් කඩ දමා රණ්ඩුවකින් අවසාන කොට ඒවා කඩා කප්පල් කොට මොහොතකට තරහ වෙමු. මේ වාක්‍ය කෙටි අරුත් බරයි. කේවල කෙනාට රසයක් දෙනවා. මේ පොත කියවනකොට මට මතක් වෙන්නේ වටරවුම ලියපු අපේ විද්වතාගේ වාක්‍ය රටා. ඔබ කොහෙන්ද මේ වාක්‍ය රටා ඔබේ රචනාවට එකතු කරන්නේ? කොහෙන්ද මේ විදිහට ලියන්න පුරුදු වෙන්නේ? සමිත මට හරියටම කියන්න අපහැදිලි මම හිතන්නේ අම්මා නිසා කියලා. මොකද ඇයි හොඳ කිවිදියක්? ඇයි ලියන දේවල් බලාගෙන ඉන්නේ? මම පුංචි කාලේ කවි ලියන්න උත්සාහ කළා. සමහර වෙලාවට ඇගේ වචනයක් මම මගේ කවියකට දාලා තිනවා කියලා මට පල් කරලා තියෙනවා. එතනවල ලියන්න උනන්දු කරනවා හැටියට මේ පහන්ටව කියලා වචනයක් අම්මගේ කවියක මම කර එකක් තිබුණා. මගේ කවියකත් මම ඒක ලියලා තිබුණා කියලා පහන්ටව එයාටයි අයිති කියලා යා. එහෙම ඒ කාලේ එහෙම මට ඒක කරලා දෙනවා. මේ හැබැයි තාමත් ඒ තරම් හොඳට කවි ලියන්න අපිට බෑ. නමුත් කලාව ගැන ජීවිතේ ඒ විදිහට ලිවීම පිළිබඳව මම හිතන්නේ ඇගෙන් මම ආභාෂය ලබා ගන්න ඇත්ත කියලා. ඔහොම කතා කරන්න ඉගෙන ගත්තේ කොහොමද? මට දෙන්න ප්‍රශ්න නේ මට අයිති කියලා ප්‍රශ්න නේ මට උත්තර දෙන්න පුළුවන්. මම කතා කරන්න උගන්න පුකාවේ ගොඩක් ඉන්නවා. පුංචි කාලේ පහේ පන්තිදී හේමචන්ද්‍ර ටීචර් කියලා ටීච් කෙනෙක් හිටියා. අපේ ගෙදර අම්මා කෙනෙක් කතා කරන්න හොඳට පුරුදු නම් තාත්තට කතා කරන්න ලැබුණේ නෑ අම්මා. කටවත් අරින්න බෑ. නෝ කතා අරුව සීන. මොනවද කියන්නේ? උදාහරණයක් මම කියන්නම්. මගේ තාත්තා ඇබ්බැහි වූ මදුලෝලිය කියලා මම කියන්නේ. වැඩ?
ඇබ්බැහිපු මදුලෝලියෙක් කියලා. මේ බද්ද කියනට හොඳයි ඇබ්බැහිපු මදුලෝලියෙක් කියලා. ලස්සනයි. නියම ඩීසන් නවත්. ඒක ලස්සනයි නේද එම් කියන එක. ඇබ්බැහිපු මදුලෝලිය. ඇබ්බැහි කළ මදුලෝලියෙක් නෙමෙයි. නෑ. ඉතින් මේ තාත්ත බිව්වහම ඉංග්‍රීසි මතක් කරගන්න. ඈ බිව්වහම ඉංග්‍රීසි කෑලි දානවා. අම්මා එක දිගට කියවගෙන 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 යනවා. තාත්තා I know. අම්මට තොඳරව තරහ ගිල්ල. ඇයි පියෙන්ද? කියනවා I know. ඈ I know කියන අම්මා පියෙන්ද? කියනවා. එතකොට අපිට hina යනවා. අපිට නැගේ වර රණ්ඩු එතන ඉවර වෙනවා. මේ සුවඳ දිගේ අතීතයට ගමන් කරන විට මතකයට එන මා මත්කල විවිධ සුවඳ රැසකි. නැහැබුළු තුලින් රිංගා ගොස් බුද්ධියේ නිම්වලු පුළුල් කළ සුවඳ ජීවිතය හා බැඳී තිබේ. එවැනි සිත් පැහැරගත් සුවඳකි. අලුත් පොත්වල කඩදාසි සුවඳ. කඩදාසි සුවඳ ඇර නිකම් මනුස්ස සුවඳක් හිතකරත නැත. ගොඩක් විවිධාකාර සුවඳ වර්ග මනුස්සයින් තුළ තියෙනවා. සමිත සමහර වෙලාවට ඔබ කාවා හරි කිස් කරද්දි ඔබට වෙන කෙනෙක් මතක් වෙනවා. ඒ ලෙඩේට කියන නම මොකක්ද? මෙහෙමයි. සදාචාරවත් හිතන අයට මේ සමාජයේ අර සමාජශීලී කිසි වරදක් කරන්නේ නැති බෝධිසත්වයෙකුට ඒක හොඳ නැති නරක දෙයක්. ඒ වනාට නිරෝගී සාමාන්‍ය මිනිස්සුන්ට ඒක පුදුම ආශ්වාද ජනක දෙයක්. හෝමෝන වැඩ කරන හැමදේම වැඩ කරන. මට තියෙන ප්‍රශ්න තමයි මේ සමාජයේ අපි යටපත් කරගෙන ඉන්න ඇත්ත. මේ අමු ඇත්ත පට්ට ඇත්ත හංගගෙන අපි උත්සාහ කරනවා. අපි එහෙම නැහැ. අපි ගෑණි දිහා බලන්නේ. වරෙන්වත් බලන්නේ නැහැ වගේ එමෙ ඉන්න ක්‍රමයක් අපේ රටේ තියෙනවා. මගේ විදියත් එක්ක විරුද්ධව සටන් කර ප්‍රතිපදාන අපිට කොහොමද මගේ කීත ප්‍රතිම කියන ප්‍රතිම බාහිර තෝ කියනවා. අද ඒ ප්‍රතිපද කියන්න තිබුණා ප්‍රතිම ආසකලේ නෑ එහෙම කියන්න. ප්‍රතිම බාහිර තෝ කියනවා මේ කන්‍යා භාවය පිළිබඳව නිර්තිව. කන්‍යා භාවය පිළිබඳව. පිරිමි සම්බන්ධයෙන් පිරිමි විශ්වාස කරන විදිය තියෙන ලොකු වෙනසක්. පිරිමි හිතන්නේ ගෑනු වැඩි දෙනෙක් එක්ක යහන්ගත වුණාම පොරක් කියලා. පිරිමින්ට එහෙම හිතෙනවා. දැන් සමිත එහෙම හිතන්නේ නැහැ කියලා මං කන්නවා. නෑ මම උත්තර දුන්නේ නෑ. නෑ මට තේරෙනවා මොනේ කර බය වෙච්ච විදිය මොන රතු වුණා. ගෙදර යන්න බය. සමිත එහෙම හිතන්නේ නැහැ. කිසිම මිනිහෙක් තියා හැක්කත් තරලා බලපු නැති මැස්සෙක්වත් අල්ලන්න ගෑනු තමයි හොඳම ගෑනු. brand new packing කරලා නැති කියන එක නෝ කියන්නේ. ඒකර තමයි හොඳම ගෑනු කියලා හිතනවා. මේ මතේ යම්කිසි වරදක් තියෙන මොකක් හරි මේ අසාධාරණයක් තියෙනවා කියලා මම හිතනවා. ඒ පිරිමි මානසිකත්වය සහ ගෑනු මානසිකත්වය අතර. ඒකට මුණ දෙන්න අපිට බෑ අපි හරි බයයි. මොකද ඔය පිළිබඳව මම කල්පනා කරන්නේ ඒක මේ සමාජයේ මුල් බැහැගත් මිනිස්සු එක් සිද්ධාන්තයක්. උදාහරණයක් විදියට ලෝකේ හොඳම ඉබ්බෝ මේ ඉබ්බෝ කියන දොරවල්වල දැන් හොඳම ඉබ්බ මොන වගේ ඉබ්බ වෙන්න ඕනේද? එකම එක යතුරකින් විතරක් අරින්න පුළුවන් ඉබ්බ තමයි හොඳ මේ. එහෙම නෙමෙයි. ලෝකෙ හොඳම යතුරු මොන වගේ ඒවා වෙන්න ඕනේද? ඕන ඉබ්බෙක් අරින්න පුළුවන් යතුරු. මේ යතුරු. ඒක වෙන්නේ නැද්ද සමිත? ඔක්කොම කරලා ලෑස්තිලා ඉන්නකොට විසක් බලන්න යන්න
අහලා පහල ගෙදර ගිහින් කට්ටියක් නෑ දැයි කට්ටියක් ආ අපිත් එක්ක සබ බලන්න යනවා. එතන ඉන්නේ පුංචි ගැහැණු ළමයි දෙන්නේ. කුරු කුටි ගැහැණු ළමයි දෙන්නේ මං වගේ. මේ පස්සේ අපි අම්මා කිව්වා මට ඔයන්නේ ගෙදර ඉන්නේ. කොණ්ඩේ ගැලපෙන්නේ මූණට ගැලපෙන්නේ නැති විදිහට කොණ්ඩේ හදන ඇයි බබ
කඩු පාට ලොකුවට තද කරලා අඳින. තොල්වට ගැලපෙන්නේ පාටවල් දාලා තියෙන අඩියුස සපත්තු දාගෙන ඉන්න. ඉංග්‍රීසි වචන දාලා වැරදි වැරදි කතා කරන. ඒක ඇන්නට මං හරි ආදරෙයි. ඒකට හේතුවක් තියෙනවා. මේ රටවල් වල මිනිස්සු තමගේ යුතුයකම කරන්නේ නැති නිසා පවුලේ පරි මිනිස්සුන් කරන් අරගෙන නාඳුන රටකට යනවා මොක්කුද ඉන්නේ මොනවද කරන්නේ දන්නේ නැහැ. පෙට්ටි වලින් මිනිහේන ඇස් දෙකට පිනිපිනි ඒගොල්ලේ හරස්සාව කරන්න යනවා. මමගේ රූපවාහිනී අහලා බලන හොයලා ඒගොල්ලන්ට උදව් කළා. මට මතක් වෙන්නේ ඩේට් එක. ඩේට් එක මට කරපු උදව්ව. බොහොමස්තුතියි. ලෝකේ හැමෝටම කළ නොහැකි හපංකමක් කරමින් මා ඉපදින. මා ඉපදුනේ අම්මාවද තාත්තාවද බිහි කරමිනි. මගේ උපතට පෙර මගේ අම්මා නිකම් නිකම් ගැහැණියක් වූ අතර කිසිවකු තාත්තා කියා ඔහුට අමතා නැත. ඈ අම්මා කෙනෙකු වූයේ ඔහු තාත්තා කෙනෙකු වූයේ මගේ පිහිටෙනි. මෙහෙම කියන ලොකු පුතාගෙන අම්මා වචන නොකිව්වොත් අපි තරහව තරහයි. පොදාත්ම සමාජයෙන් පිළිගමු අශෝක විජේසූරිය මැතිණිය. මගේ පුතා හරි හොඳයි හරි කියන්නේ. මේ පුතාව මම හදන්න ලොකු මහන්සි වුණා. ඔව්. ඉතින් මම බලාපොරොත්තු හැම කිසිම තිබුණේ මෙයව සමාජයේ උසස් තැනක ඉතුරු කරන්න මුන්නේ වෙන දේවල් වලින් නෙමෙයි. බුද්ධිය මෙහෙවල වැඩ කරන්නේ. ඉතින් ඒක මට ලැබුණා කියලා මම සතුටු වෙනවා. මම තව පොඩි එකක් කියන්න තියෙනවා. අනේ නේ කියන්න කියන්න. මම මේ වැඩ කියන්න ඕනේ කියන්න. ඔබතුමන්ට මම ඉන්නවා කියන්න. ඒක මම Facebook එකෙන් කියන්න. මම දැන් රටම කියන්න දැන් මෙතන දැන් හැදෙන කිල්ල බලන්න මේ දැන් ඔයා ඔය කතාව කිව්වට අම්මා ලස්සන කවියක් කාලෙකට ඉස්සෙල්ල පුතා වෙනුවෙන් දීලා තිබ්බනේ. දෙන්නත් ඉස්සෙල්ලා. ඔව්. තායිකම කොහමද? ඒක දහන්නේ. ඉතින් උපදින්න ඉස්සෙල්ලා පුතා ගැන ලිව්ව කවිය මේ වගේ සභාවකට කියනකොට කොච්චර වත්නම්. මේ පුතා ඉපදෙයි කියලා දන්නේ නැහැ මම දන්නවා. කැලඬ කැලඬ වලට මම කවි ලියා ගන්නවා කිදෙනම සරසන්න. ඉතින් දවසක් දෙක එක දේවතා කින්නේ පිටුරේක ළඟ වැඳ වැටිගෙන ඉන්නවා ගෑම් කෙනෙක්. මට මොකද දැකලා හිතුණා මම කවියක් හදන්නේ. ඇත්ත වශයෙන්ම මම අදටවත් දන්නේ නැහැ ඒක. ඉතින් අදටවත් දන්නේ නැහැ. ඉතින් මම මේක දිහා බලනවා මට කවිය නිකන් එනවා මටට. මම ලිව්වා මම නිකන් වචන කියන්න. සෙට බල දරන ඔබ දෙපතුල වැටෙමින්න සෙට බල දරන ඔබ දෙපතුල වැටෙමින්න මට වැඳ වැටි යදුමට අවසර දෙන්න ඉටු දෙවි දිවේ නියනි මගේ අදහස දන්න කට ඇති පුතෙක් මට මතු හිමි කර දෙන්න. හරියටම පුතාට සුදුසුයි කියන ඈ දැනගෙන වෙන්න ඇති මේ කොහරි මතක් වෙ සිද්ධියක් නේ අපේ අම්මට තියෙනවා අපි ගැන මේ හීන දැකපුවා තියෙන මරෙන් අපි ඉපදෙන්න ඉස්සෙල්ලා අපි බඩට එනකොට දැකපු හීනයක් තියෙනවා අපි හතර දෙනාටම තිබුණා හැබැයි හැමෝටම හීන දෙක දෙක තියෙනවා ඒ කියන්නේ අපි හොඳ වැඩක් කරලා හොඳින් ඉන්නකොට කියනවා මම දැක්කනේ පොතක් අරගෙන සරස්වති දේවී එනවා ඒ වගේ දෙකක් කියනවා ඊට පස්සේ අපි නරක වැඩක් කරත් මම දැක්කනේ කියලා නරක එකක් උත් තියෙනවා ඒකත් එක්ක අතිශෝක්තිය ඉල්ලන කාරණා හරි තරද ආර්ථික විද්‍යා පාඩම් කොටසක් තියෙනවා ආවස්තික පිළිවෙල පොඩ්ඩක් ඉස්සර කරමු මෙතන මේවා කොහොම පොතක තිබ්බ වැඩ නෙමෙයි මේ වැඩේ යන විදියට ගලපන්න මගේ ආවස්තික පිරිවැය ගැන අහන්න කියලා මම ඒකට සල්ලි ගන්නවා. පරිසරය. තෝරාගන්න ලැබුව අවස්ථාවක් වෙනුවෙන් කැප කළ ඊළඟ හොඳම විකල්ප අවස්ථාව. උදාහරණ මතකයි. අපි යම්කිසි අවස්ථාවක් තෝරගන්නකොට ළමයි
අපි අපි අවස්ථාවක් තෝරගන්නකොට අපිට තව අවස්ථා ගොඩාක් කැප කරන්න සිද්ධ වෙනවා. එකක් ගන්නකොට දෙකක් තුනක් කැප කරන්න සිද්ධ වෙනවා. හැමතැනදීම ඔක්කොම ගන්න බෑ. මෙන්න මේ වගේ එකක් තෝරගන්නකොට කැප කරන ඊළඟ හොඳ විකල්ප අවස්ථාව අවස්තික පිරවැසුරි. එකක් තෝරගන්නකොට සමුගා දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. ඒ වගේ කොච්චර කැමති වුණත් වටින ගාන අරුව එකක් තෝරා ගන්න සිද්ධ වෙනවා. නාරද කියන්නේ මම දන්න සංස්කෘතිය කිව්වොත් එහෙම මේ අවස්තික පිරිවැයේදී තමන් සුදුසුම එක තෝරා ගැනීමේදී මේකද ගන්න මේකද ගන්න එකද ගන්න මේකද ගන්න කියලා හුඟා කල්පනා කරපු චරිතයක්. එහෙම කල්පනා කරපුවාම ගත්ත දේවල් මම ඔයපො එකද කියලා වෙලා ආපහු කල්පනා කරපු චරිතයක්. ඒක උරමට මතක් වුණේ මහාචාර්ය ත්‍රිවිර සත්‍යංගන්ගේ කල්පනා ලෝකය. අපි වාගෙන යනවා යමක් හම්බෙනකන් හම්බුණාන් පස්සේ අපි කල්පනා කරන මේකද අපි ඔයපො එක කියලා. ඊට පස්සේ ඉදරින්දලා අපි ආපහු වාගෙන යන්න සූදානම් වෙනවා. ඒක හැටි නාර්ථක ජීවිතයේ අවස්තික පිළිවෙයි වටිනාකම් බොහොමයි. අත්හැරිච්ච දේවල් බොහොමයි. හොඳ මේක තෝරන්න ගිහිල්ලා හොඳ එව්වා නැතිවෙච්ච දැන් බොහොමයි. ඒ හැම එකටම මේ මනුස්සයා කරපු වටිනා දෙයක් පේනවා. අඩුමතරමේ වචන දෙක තුනක පද ගැලපුමක් හරි තමන්ට නැතිවෙච්ච හැම දෙයකටම මතක සටහන් හැටියට ඉල්ලලා තියෙනවා. නාර්ථක එක්ක ටිකක් ජීවත් වෙනකොට ඒ මතක සටහන් එකේ කතා කරන්න පටන් ගන්න. මේ බලපන් මේ කොල්ලේ මෙන්න මේක බලපන් මෙන්න මෙතන. මේක. ඉතින් බලන මේ කතාව කියවෙන තව පැයකින් එකමාරකින් මෙතන. දැන් එහෙම කතා ටික ඔක්කොම කොළ වලට ඇවිල්ලා එක දෙක අපේ ශිල්පීන් ශිල්පිනියන් දවා ගායනා කරනවා. දැන් ඒවා මේ ගුවන්විදුලියෙත් සතරත් විකාශය වෙනවා. YouTube එකෙත් හුඟක් තැන්වල තියෙනවා. ඔය සින්දු වල පද ලියලා බලුවොත් නාර්ථකේ ආවස්තික පිළිවෙල හොයාගන්න පුළුවන්. දැන් අපි විශාල ඉන්ටර්ජයිබල් මහත්මයා සෝදානම් පණ්ඩිත ඒ වටිනාකම් වලින් එකක් මෙතනට හොරින් ඉදිරිපත් කරා. නිර්මාණශීලී කුසලතාවන්ගෙන් පිරි දරුවෙක් විදිහට ඊට පස්සේ හම්බ වෙන්නේ විදේශ රටවලදී මාධ්‍යවේදියෙක් විදිහට තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ඔහුම මට හම්බ වෙනවා ගීත රචකයෙක් විදිහට. ගීත රචකව අපට හරියට වැදගත් අනිකාර ශිෂ්‍යෝ එහෙම වැදගත් නෑ කියනෝ නෙවෙයි. ශිෂ්‍යෝ වැදගත්, මාධ්‍ය වේදියෝ වැදගත්. නැත්නම් කොහොමද සිද්ධ වෙන්නේ? ඒ නිසා පුදුම ලිංගසුකමක් තියෙන මිනිහෙක්. ගෝලයා පැත්තකට දානවා, මාධ්‍ය වේදියා පැත්තකට දානවා, ගීත රචකයා පැත්තකට දානවා. හොඳ හදවතක් තියෙන ඒකට තමයි අපි දැන් ගීත රචකයෝ ඉන්නවනේ ඕන තරම්, ශිෂ්‍යෝ ඉන්නවා ඕන තරම්, මාධ්‍ය වේදියෝ ඉන්නවා ඕන තරම්. මම අර කියපු જાතිය ඉන්නේ බොහොම ටිකයි. ඇඟිලි පහේ ගණන් කරන්න පුළුවන් සමහර වෙලාවට. ඒ නිසා මට අද එන්න කිව්වා ආරාධනාවට බොහොම ස්තුතියි පුතේ. මම හිතනවා මෙහෙම නිර්මාණ කරන්නේ ඇයි? මෙහෙම නිර්මාණ නොකර යාට ඉන්න පුළුවන්. තමුන්ගේ පාඩුවේ වැඩ කරන්න අපේ සල්ලි තියෙන හොඳට නේද? මේව කරන්නේ ආත්ම තෘප්තිය මත. මේව විකුණන්නවත් එහෙම නැත්තම් මේව දීලා සල්ලි හම්බ කරන්නවත් එහෙම එක අපිට නෙමෙයි. ආත්ම තෘප්තිය තමයි හරිම වැදගත් වෙන්නේ. ඒ නිසා මම බොහොම ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා ඔබේ නිර්මාණ ගමනට, సౌందర్య චාරිකාවට,
පුද්ගලික ජීවිතයට සුබ ප්‍රාර්ථනා කරන ගමන් වැඩියෙන්ම මම ප්‍රාර්ථනා කරන්නේ සුබ පතන්නේ ඔබේ సౌందర్య චාරිකාව වෙනුවෙන්. එහෙමනම් කලකට ඉහෙතදී මට දුන්න ගීතයක් සර් මේක තනුවක් දාලා ගයන්න කියලා. ඒ ගයපු ගීතය තමයි දැන් ගයන්නේ. බොහොම ස්තුතියි. සඳකෙන්නටයි ගංගදිය තලේ හැලි ඉඟි බිඟි කරයි ඔබ සිත් විලේ ඇලි විස්නය වැඩි ගිඟි කන වැටි නෙතේ නිතතින්ම මේ ගෞරවයක් ඇති වෙනවා. මොකද ඒ ඔහුගේ නම නිසා, නාරද කියන නම නිසා. ඉතින් නාරද කියන වතාවක් පාසා මට මතක් වෙන්නේ මගේ පියාණන්. ඉතින් නාරද අයියා මට මුලින්ම හමු වෙනකොට ඔහුට මේ නම ලැබුණු විදිය ගැනත් කිව්වා. දැන් අද මේ මෑණියනොත් මෙතන ඉන්න නිසා
ඒ මම අහපුයේ රසබර කතාව මේ සියලු දෙනා දැනගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා නාරදයි. හැබැයි මං කියනට වඩා අයියා කියන එක තමයි හොඳ. ඒක මට දැන් අලුත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් අර මෑනියන් දැකපු සිහිනයක් නිසා උනාදෝ කියන එක. ඒ නිසා ඒකත් සැකහැර දැනගන්න ඕනේ. එන්නකො. සුරේක වැඩි කතා කරන්න එපා. ඇත්තම සුරේ ගල් ආඳා. ඔදු හැංගිලා තියෙන දේවල් එළියට ගන්න මාර දක්ෂේ. සමිත වගේ අහිංසකෙක් නෙමෙයි. දැන් අපේ අම්මා මට කියපු කතාව මම කියන්න. අම්මා මේ මීට අවුරුදු 29කට ඉස්සෙල්ලා දවසක ගම්පහ රෝහලේදී ගම්පහ රෝහලේදී ප්‍රසූතිකාගාරයට ගෙන යමින් ඉන්න වෙලාවේ සින්දුවක් යනවා ඇහෙනවා. වෙරළෙහි ගල් පරයක් විය හැකි නම් ඇයි මහසාගරයක් වූයේ? මේ භවයේදී මුළු දියදායේ එකතු නොවෙනු ඇත අපායි. පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහසාගරයක්? ජීවිතේ වගේ ගීතයක්. ඒක අහගෙන තමයි අම්ම මාව හම්බ වෙන්න යන්නේ. මම දැන් මේ ලෝකෙට ලං වෙලා ඉන්න වෙලාවේ මට ඕක ඇහෙන්න ඇති. මගේ ජීවිතේට ඒක සම්බන්ධ වෙන්න ඇති. නාරද දිසාසේකරගේ නමක් එක්ක තමයි අම්ම මාව ප්‍රසූත කරන්නේ. ඒ නිසා ලෝකෙ තියෙන ලස්සනම නම් ටිකෙන් හොඳම නම අම්ම තෝරගත්තා. සාරංගිටත් වඩා ලස්සන. ඔයක තමයි ඒකට මට තර්ක කරන්නත් බෑ. ඉතින් එහෙම තමයි ඔබ මේ අර කිව්වත් වගේ ඇයට ඒ උතුම් পদවි ඔබ ලබා දුන්නනේ නේ. ඔව්. ඉතින් ඒකත් මම මේ අදත් ඒ වෙනස්ම විදිහකට තමයි ඒ කතාවත් ඇහුවේ. ඒකත් හොඳයි. අපේ අම්මටත් ඒක ගෙදර ගිහින් මම කියන්න ඕනේ. ඔව්. අද හොඳ බෑන් ටිකක් අල්ලගත්තාම අම්මත් එක්ක කොහොමද මේ ගනුදෙනුව කරන්න ඕනේ කියලා. ඒකත් හොඳයි. අනිත් එක මට දැනගන්න ඕන උනේ මේ දැන් අපි හැමෝගෙම දැන් මට නම් ඒ අත්දැකීම නැහැ. නමුත් ලංකාවේ සියලු දෙනාගෙම මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ ආදරය කරන එක, යුවතියකගේ අතින් අල්ලාගෙන ඇවිදින එක, පෙම්බස් තුඩන එක සිහිනයක්නේ. සහ ඒක අතීතයට ගියාම නිතරම ඉතාම කැමැත්තෙන් ආවර්ජනය කරන්න හිතන දෙයක්. නමුත් ඔබට ඒ අවස්ථාව ලැබුණද, එහෙම නැත්නම් එහෙම ආසාවක් තිබුණට ආදරය කරන්න සිද්ධ වුණේ දොඹගස් යට ග්‍රහලෝකාගාරය පසුපස බූටෑවේ මදුරුවන් තලමින් ද ආදරය විඳින්නට සිද්ධ වුණේ? ඒක දෛවයේ සරදමක්ද ඔබ කියනවා වගේම? මෙහෙමයි, තරුණ වයසේ ඉන්නකොට හැම තරුණයෙකුටම තරුණියකටම ශිෂ්‍යයෙක්ටම හිතෙනවා පේරාදෙණිය වගේ ලෝකෙ ලස්සම තැනක තියෙන විශ්වවිද්‍යාලයක නැවුම් ආදරයක මිහිර විඳින්න. මම විශ්වාස කරනවා හැම කෙනෙකුටම එහෙම සිහිනයක් තියෙන. මට තිබුණා එහෙම සිහිනයක්. මට සිහින ගොඩක් තිබුණානේ. එහෙනම් එක සිහිනයක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වගේ තැනක අලුත්ම පෙම්වතියක් එක්ක අලුතෙන්ම ආදරය කරන්නේ. අර පරණ හැමදාම දකින්න ඒවා නැතුව අලුත් තැනක අලුත් විදියට පෙම් කරන්න ආසාවක් තිබුණා. මොකද කියන්න ඕනේ නැහැ. නමුත් මට යන්න හම්බුනේ කොළඹ විශ්වවිද්‍යාලයේ. කොළඹ විශ්වවිද්‍යාලයේ අර දුඹගස් යට මේ පැත්තේ පට්ට කැලෑව කැලෑවේ මදුරුව තලතලා මේ පැත්තේ මෙහෙම කරේ අත දාගෙන අනිත් අතින් මදුරුව තලතලා තමයි අපිට මේ ආදරය කියන වචනේ කියන්න බෑ. මේ සතුට වෙන්න පුළුවන් මොනේ කියලා මම හිතන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි අපි පෙරාදෙණියට හිතේ නීර්ෂ්‍ය කළා. එතකොට මේ අපි බැට් ට්‍රිප් එක යන්නේ හන්තාන පැත්තට ගිහිල්ලා මේ අපි හෙදි කියන්නේ කොහෙද කියලා ලොකුවට කිව්වනේ පේරාදෙණියට. ඉතින් ඊර්ෂ්‍යා කළා. මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් එතන ඒක ඇත්තටම තිබ්බ ප්‍රේමයක්ද, එහෙම නැත්නම් ඒක මනක්කල්පිත ප්‍රේමයක්ද, මොකද්ද කියන එක. ඉතින් මට ඇත්තම ප්‍රශ්න ගොඩක පැටළුනේ කියලා. දැන් පස්සේ කාලෙක අමරසිරි අයියලා අපි මේ නාලක අංජන රෝහණ එක්ක අපි ගියා මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංගීත ප්‍රසංගයට. ඒගොල්ලෝ යන්නේ අරලා මම තනියම අර රෝස් පාට මල් වැටිච්ච කොළ පාට තන තිල්ලවල් දෙපැත්තේ තියෙන පාර දිගේ හරි ලස්සන පාරක්, ඒක රොමැන්ටික් පාරක්. ඒ පාර දිගේ මම ඇවිදගෙන යනකොට මට හිතෙනවා මගෙත් එක්ක අර මට අහිමි වෙච්ච පේරාදෙණි පෙම්වතිය ඉන්නවා කියලා.
මගේත් එක්ක යනවා. මගේත් එක්ක යනකොට මේ මේ ආදරය ගැන විවිධ හැඟීම් අලුත් අලුත් දේවල් මට හිතෙන්න පටන් ගන්නවා. හැබැයි මං හිතනවා මං හිතන ප්‍රේමය මේ ඉෂ්ට වෙන්න ඕනේ නැති ප්‍රේමයක්. කවදා හරි එකතු වෙන්න ඕනේ නැති ප්‍රේමයක් වෙන්න ඕනේ කියලා මං හිතනවා හරි ප්‍රේමය. මොකද එකතු වුණාට පස්සේ ප්‍රේමය නැතිලා යනවා. හැමදාම ප්‍රේම කරන්න ඕන නම් එකතු වෙන්න නෑ ඈත් වෙලා ඉන්න ඕනේ. එතකොට හැමදාම මතක් කරන මොකද මේ ලෝකයේ ලස්සන මල පිපෙන්නේ කටු අකුලේ ඉහළ මාත්තේ. අපිට කවදාවත් ඒක නෙලා ගන්න බෑ. නෙලා ගන්න කල අපි මේ මලට හරියට ආස කරනවා. හැබැයි නෙලා ගත්තට පස්සේ අපි වෙන මල් දිහා බලනවා. ඒ මල පර වෙලා යනවා. ඒක ඒක හැටියක්. ඒක ඒක සම්මතයක්. සාරංගටත් එහෙමයි. සමින්දටත් ඔමය කියනවා. එහෙමයි. කිව්වේ නැති වුණාට ඒ බිට්ස් නැන්සර් කියන ගැප්. ඒ සොරේටත් එහෙමයි. ඒ එඩ්වින්සන්ට හොඳ වැඩක් වුණාම කියන්නද? ඉත කියනවා. ඔන්න විවාදයක් තියෙනවා. අපිට විවාද තියෙනකොට අපි ලල්නේ ටීචර් සංගීත ටීචර් වෙයි එඩ්වින්සන් වෙයි තමයි එකගෙන යන්න කැමති වෙන ස්කූල වලට. මොකද එඩ්වින්සන් ලස්සනයි, ඒ තරුණයි, ලස්සන සින්දු කියන්න පුළුවන්. සර් ඒ කාලෙත් සර්ගේ යටලියෙන් නාගලන්දා මල් පීදීගෙන ඉන්න කාලේ. එතකොට අපෙත් යටලී වල පොඩ්ඩක් නිකන් පොහොට්ටු තියෙන කාලේ. මල් නෑ පොහොට්ටු තියෙන කාලේ. සර්ලට මල් පිපෙනවා බලාගෙන අපි. අපි ගියා දේවි බාලිකායකට විවාදයකට. අපි විවාද කළා. අපි ඉතින් නාලන්දෙන් දිරනවාමනේ ඉතින් ඒක හැටියක්. ඊට පස්සේ සංගීත කියන අවස්ථාවක් තුන සර් සින්දුවක් කියනකට ඉස්සරහ හිටියා. පුතුම ලස්සන ගෑල් ළමයි පේලියක්. ඇත්තම කියනනම් කොට ගවුම් ඇඳලේ ගෑල් ළමයි පේලිය හිටියේ. සර් සින්දුව කියනවා මට විතරයි තේරුනේ ගලින් ගලට පනින්න එපා පය පැකිලිවි. ඉතින් මෙන්න සර් පළවෙනි වාක්‍ය දෙවෙනි වාක්‍ය දාලා දෙවෙනි වාක්‍ය තුන්වෙනි වාක්‍ය දාලා සර්ට ගලින් ගලට පැටලිලා. සර් දිහා බලාගෙන අර කෙල්ල ටික නිකන් වශී වෙලා වගේ කෙල්ල පෙර පෙර ඉන්නොත් උන්ට තේරුනෙත් නෑ. සර් කෙල්ල පෙරුවේ නැති වුණාට මම දන්නවා. සර් තේරුනද? මට තේරුණා. ඒ කතාවත් එක්ක මම අහන්න හිතාගෙන හිටිය තව කතාවක්. ඒක පොඩ්ඩක් වෙන පැත්තකට ගියා. ඒත් කමක් නෑ. ආයෙ අදලා අරගෙන ඇහුවොත් හොඳයි කියලා හිතනවා. අර දැන් මේ ප්‍රේමයක් දෙන්නෙක් එකතු වෙනවට වඩා හොඳයි එහෙම නොවී තියෙන එක ප්‍රේමේ පැවැත්මට කියලා කිව්වනේ. මේ ඒකත් එක්ක මට නිකන් ඔබේ තව පද පෙළයක් මම ගොඩාක් ආස කරන අපේ සංක ගායනා කරන මේ අකල් වැස්සට පතිත වී ඔබේ දෙනෙතට හසු නොවී ඔහේ සුළඟේ ගසා ගිය දෙන් ආයෙමත් අපි හමු නොවි. ඒකත් අර සිතුවිල්ලේම දිගුවක්ද? මම මෙහෙම කියන්න. ඔබ අතීතයේ කාටවත් ප්‍රේම කරා? ඒ ප්‍රේමයෙන් ඔබට ලැබෙන්නේ නැහැ. ඇත්ත. කාලෙකට පස්සේ ආවම හම්බ වෙනවා කියලා හිතන්න හරි ආසයි දකින්නකම්. අයිම වෙච්ච ප්‍රේමෙන් හම්බ වෙලා වැරදිලා හරි යාව නැවත ලං වුණා හිමි වුණා කියලා හිතන්න. අර ඉස්සර තිබුණ ගතිය නැහැ. ඒ ඔක්කොම නැති වෙලා යනවා නිකන්. හොඳ නැහැ එහෙම වෙන්නේ කියලා. අහිමි වෙලා ඉන්නකම් හමු නොවි ඉන්නකම් තිබුණ සුන්දරත්වය හමු වුණාට පස්සේ. හමු වෙන්න පුළුවන්කම තියාගෙන මම සමහර වෙලාවට සමහර පැරණි ප්‍රේම දිහා බලන්න හැකියි. මොකද මං ඉතින් ඒ ආදරයේ මාර විදියට විඳිනවා. සින්දු දෙක තුනක් ලියන්න පුළුවන්. හැබැයි හම්බ වුණොත් ඒක නිකන්. සාරංගගේ සින්දු අහන්න හරි මාසයි. ඒක කියන්නේ සාරංග වගේ ලස්සන තරුණ නළුවෙක් තමන්ට පෙම් කරන සාමාන්‍ය කෙනෙකුට කියනවා මට ආදරේ කියලා කියන්න එපා අනිත් අයට ඇහෙන්න. මොකද එතකොට මට ආදරේ කරන අනිත් අය නැති වෙලා යයි. එතකොට එයා කියනවා මට ආදරේ කියන්න දෙන්න. මෙයා කියනවා නිහඬව තියෙන ආදරේ තමයි ලස්සන. ඒවා කියන්න නැතුව ඉන්න මට තව 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 ඉහළ නගින්න දෙන්න කියලා. එතකොට එයා කියනවා කොහොම ඉහළද ඉහළ තාරකාව නැගලා පුක බිම ඇරුණම තේරෙයි ලස්සන. ඒ නිසා එක ආදරේක ඉන්න කියලා එයා කියනවා. කතන්දරේ ඒ වචන නැහැ. හරි බොහොම සුදුයි සාරංග. මේක වාර කතාවක්. කතා කිරීම කලාවකි.
තමන් දන්නා දේ ප්‍රකාශ කිරීම සඳහා අනෙකුට වඩා වෙනස් හැඩයක් යොදා ගන්නා විට ඒ රසවත් විය හැකියි. අර විමෑරින වෙනම කිව්වේ. ජීවිතේ ලත් අත්දැකීම්ද පොතපතෙන් උගත් දේද හොඳින් කතා කිරීමට අවශ්‍ය ආයුධ වේ. බොහෝ ඇසූ පිරූ තැන් ඇති විට ප්‍රියමනාප ලෙස කතා කිරීමට හැකියි. කතා කිරීමත් කතා පැවැත්වීමත් දෙක. කතා ඇසීමෙන් කතා කලාප ප්‍රගුණ කළ හැකිය. පාසල් විවාද කරලිය වෙනම සුන්දර මතක සටහන් සහිත තැනකි. අප කුඩා ළමුණු අවදී විවාද ලෝකයේ ඉහළින්ම සිටි අතර ආරන්දේ මොහන්ලාල් වේරුද රාජකීය විද්‍යාලයේ සම්මන්ත්‍රණතාවද හේතුද කැපී සිටි. මොකද මේ අතීතේ විවාද කණ්ඩායම. විවාද කණ්ඩායමේ අතීතේ
විජේසිරිගේ අමුතු කතාවලට වශී වෙලා හිටියා. මම එකපාරට තියා බලලා විජේසිරි කාගේ ලින්ද ගත්තා. මගේ අවුරුද්දක් මාත් එක්ක ඉන්න මගේ හොඳම යාළුවා, මගේ හදවතේම මම ආදරය කරපු යාළුවා වාමත කරලා ගුණමකුවෙක් වගේ මං ගිහලා අර අලුතින් ආපු එකාලා ඉඳ ගත්තා. මං හොරෙන් බැලුවා වික්‍රමාරච්චිගේ ඇස් දෙක දිලිසෙනවා මං දැක්කා. පුංචි කඳුලක් ඇස් වල තියෙන මං දැක්කා. මං කලබල දෙයක් නැති බව මට තේරුණා. මං ගුණමකුවෙක් බව මට තේරුණා. මං එහාට හිටියා. ඊට පස්සේ කවදාවත් අපි අර කසගස් යන පාළු පාන් කෑවේ නැහැ. ඊට පස්සේ කවදාවත් අපි එක ළඟ ඉඳගෙන ස්කූල් බස් එකකට හිටියේ නැහැ. අවුරුදු ගානකට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඕපන් කැන්ටින් එකේදී මම ලෝ ෆැකල්ටි වික්‍රමාරච්චි සයන්ස් ෆැකල්ටි කෙනෙක් ළඟට හම්බ වෙලා කොහොමද මචං කියලා. යාළුවෙක් සාමාන්‍ය කාලයකට පස්සේ හම්බුන යාළුවෙක් කියා ප්ලේන් ටිකක් බීලා ගියා. ඊට පස්සේ මෑතකදී මම දේශනයක් කරන්න ගියා පෞද්ගලික කර්මාන්ත ශාලාවක. මේ මං හිතන්නේ ජීවිතය ගැන කවුන්සලින් සාමාන්‍ය උපදේශන දේශනයක් කරන්න ගියා. මගේ මිත්‍රයා එතන ඉහළ තනතුරක් දානවා. මං ආසයි ඔබට පෙන්නන්න මගේ යාළුවා. මං එදා අතෑරලා මගේ යාළුවා මම ඔබට පෙන්නන්න හදනවා. වික්‍රමාරච්චි එනවා. හැබැයි කවදාවත් අයියලා වගේ යාළු වෙන්න බෑ. අපි යාළු තමයි. ඒ තමයි කවදාවත් එදා වගේ යාළු වෙන්න බෑ. එක සැරයක් කැඩුවොත් කැඩුවම තමයි. ආයිත් ආදරයක්වත් හිතවත්කමක්වත් මිත්‍රත්වයක්වත් නැකමක්වත් ඒ විදිහට වෙන්නේ නෑ. ඒත් මම හැමදාම මරච්චි ආදරේ. අදාල් ප්‍රියද වූ අත වැදළු පවින් බිම වැටළු බලන් කට කොහොම ඇලෙව්වත් කැළඳ නැගී හිත බිඳුණු තුවාලෙට බඳින බෙහෙත් ලොව තවම සොයාගෙන නොමැත නැගී ඒ බිඳුනොත් පළුද්දක් විදිහට ඒ මිතුරුක මහා වුණා. නමුත් අද ආපු එක කොච්චර දෙයක්ද. අපි හොඳ අත්වසනාදයක් දෙමු. අපි මිතුරාට පිටු පෙරලගෙන යනකොට කාලය ගත වෙනව දැනෙන්නේවත් නැහැ. අපි හැමෝටම මේ මතක පොත් තියෙනවා කියලා මට වෙලාව උගනේ හිතෙනවා. මෙතන ඉන්න හැමෝටම හැමෝගේම අරවත් ඇතුලේ වුණ යන්නේ ගිහිල්ලා නතර වෙන්නේ තමන්ගේ ජීවිතේ කොහරි සුන්දර තැනක කියලා මට මේ වෙලාවේ සිහිපත් වෙනවා. නාරදත් එක්ක මමත් අපේ අරගෙන නැතත් මහේෂ් නිශාන්ත් අපි දෙනවද මිත්‍රයෝ. ඒ මිත්‍රත්වය අපි හැමදාම හමු වෙන්නේ නාරදගේ අන්තර්ජාතික රූප වාහිනී එක තැනකදී අපි විවෘතව කතා කරන වෙලාවක්. මමත් මගේ හිතේ තියෙන දේවල් කියනවා, මහේෂුත් ඒ දේවල් කියනවා, පැත්තට පැනලා නාරදත් ඒව කතා කරනවා. වෙලාවට ඒවා කිසිවක් ලංකාවේ කවුරුත් බලලා නැහැ. ඒ නිසා අපිට ඒ නිදහස තියෙනවා. අද මේ කටයුත්ත මට හිතෙන්නේ අපි හැමෝටම නිදහසේ හිතන්න පුරුදු කරපු ලස්සන වැඩමුළුවක් වගේ. ඒක ඔබ අරන් ගන්න මම හිතන්නේ යුරෝපා ශිෂ්ටාචාරය ඇතුලේ අපි දකින දර්ශනය ඒ ඔබ ඔතින් ග්‍රහණය කරගෙන වෙනවා. ඒක රසවත් කරන්න අත්දැකීමක් හිතේ ඉර කරගෙන නැතුව ඒ අත්දැකීම මිනිසුන් එක්ක බෙදා ගන්න ක්‍රමය නාරද අපිට කියලා දීලා තියෙනවා. ලෝකේ පත්තර කලාව නැත්තම් පොතපත තාමත් වැඩිපුරම අපි වෙන වැඩිපුරම මිනිසුන් භාවිත කරන කලාව. ඒක ඊයේ පෙරේදා සංගරණවලදී ලෝකේ ඔප්පු වෙනවා. එනිසාම ඔහු ලියු පදවලට දෙන අරුත හරිම හැඟීම් බලයි කියලා මට හිතෙනවා. ඔය ඇස් වලින් කතා කරන්න දෙතොල් පිටියපා සදන්න මට ආදරේ කියන්න
ජාතක සංකේ ඍජු කය සුදු වැඳලා ටයි එක දාලා
යදිරස හරි දැක්කම හරි ආසයි දෙනවා. යදිරසගේ වයිෆ් දැක්කම හරි ආසයි දෙනවා. කටලියෙන් නාරලා තමයි මම පුදුනේ කායික සර ඒකත්. දැන් ජයවර්ධන සර් අන්නට මම ගිහිල්ලා පෙන්නවා සර් මට මේ ඉක්මනට යන්න දෙන්න. මට ලේක් හවුස් එකට යන්න ඕනේ දවසේ පත්‍රයට යන්න ඕනේ. ඒ පත්‍ර කන්තර ඔක්කොම යන්න ඕනේ කවිලියාගෙන ඒවට ගිහිල්ලා දෙනවා පත්‍රවලට දාන්න. ඒ වැඩේ කරන්න ඉක්මනට පැනලා යන්න ඕනේ යන්න විදියක් නැහැ. ජයවර්ධන සර් ගිහිල්ලා දැන් රකලස්සන් කරන ජයවර්ධන ගස්සන් පුරුදු වුණා ඊට පස්සේ. දැන් ඒක දැන් පපුව අමාරුද මට යන්න ඕන වෙලාවට ඩක්ක ගාවට යන්න තියෙනවා. හැබැයි ජයවර්ධන සර් දැක්කම වගේ ළමයි ඉන්නේ. දැන් සෙල්ලම් කරගෙන ළඟට උඩ නැගගෙන ඉන්න වෙලාවක ජයවර්ධන සර් එනවා නම් අක් ගලගලම් බයින මොකද ජයවර්ධන සර් දන්නා මට පපුව අමාරුද තියෙනවා. ඔය අතර කාලේදී පන්තිය අර විභාගයට පෙනී සිටින්න නම් පැමිණීම සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. පැමිණීම නැත්තම් විභාගෙ පෙනෙන්න දෙන්නේ නැහැ. අපේ පැමිණීමේ වාර්තාව පොතක් තියෙනවා. පැමිණීමේ වාර්තාවට ලොකු පොතක්. පන්තිය හිටිය ප්‍රශාන්ත ගුණතිලක කියලා මැරකොල්ලි ටීචර් කෙනෙක් පුතේ. හරිම චණ්ඩී. මේක ඉස්කෝලේ ඇවිල්ලා නැතුව අරක චෙක් කරන හින්දා මොකක් කරුම කතන්දරයක් ඉඳ මේක ඉස්සුවා. යද්දසක ඔෆිස් එකේ මිස්සුවා ගිහිල්ලා මේ අර මේ කැම්බල් පාක් එකේ බෝක්කුවක් අස්සේ ගියා. ඕක මම හොයාගත්තා. මම පන්තියේ මොනිටර්. මම මේ කතාව හොයාගෙන ජයවර්ධනසට ගිහිල්ලා ඉතාලි විනීත විනයගරු ශිෂ්‍යයෙක් විදිහට මේ පැමිණිල්ල කරලා මොනිටරේ කළා. අල්ල දුන්න ජයවර්ධනසට ගියා. බයික් එකක් තුන ජයවර්ධනසට ටිකක් හරි දවස්වල ලස්සන බයික් එකක්. එසෝ යවල්ලා ගියා. ක්‍රිෂාන්ත මන්ත්‍රීකට මොකක් හරි දඬුවම් කළා. ක්‍රිෂාන්ත මන්ත්‍රීලගේ හැරෙන දෙපැලෙන් ගිහිල්ලා මට ගෙහුවා. මට ගහපු ගමන් මං ඊටත් වඩා හැර දෙපැලෙන් ජාදල සර් ඇයිද කියලා කිව්වා. සර් මට ගෙවුවා සර්. කියලා මම කිව්වා. සර් ආපහු කතා කළා ක්‍රිෂාන්ත මන්ත්‍රීට. අර ලොකු වේලක් තියෙනවා. ගහන ගමන් ක්‍රිෂාන්ත මන්ත්‍රී සර් කියනවා. තවස දන්නවද? මූ පපු අමාරු කාර්යය. මූ මැරුණ එක. හැබැයි හැමදාමත් මට හදවතේ තිය අමාරුකම් තිබුණා. ඒක මරණකක් සංකේත වෙන්නේ. හොරයි පාසල් වල කාලේ පොකුල අමාරු එලෙසයි හැබැයි තාමත් පොදු වෙලා නැති බව නම් දකිනවා. හොරයි සොරේ ඔබ සූරයි වීරයි දැන් ඉතින් සූර වීරට දැවතා. ලස්සන අකුඩේ දෙමු. සුදී පාමිතුරු ප්‍රියන්ත දැන් වෙලාවද පහට පහයි. අපි දෙක අමාරුට ඉඳගත්තා. කාලය උඟ වේගින් ගිහිල්ලා. දැන් මේ සභාවේ කතානායකයා රජයන්ව ඔබ ආමන්ත්‍රණය කරනවා. කාගක් තියෙන ලොකු ප්‍රශ්න. හැමෝගෙම හිතල එක එකගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න වලට ඉන්න දෙන්නේ හිත ඇතුලේ. උත්තරයක් හම්බුනොත් මාව ඔබට අමතක වෙනවා. ප්‍රශ්න තියෙන තාක්කල් හැමදාම කල්පනා කරනවා හිතනවා. අද නොටි මෙතෙන් නැයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ හිටියා ගීතයක් ගායනා කරන්න සාරංග කියපු කතන්දරේ තියෙනවා. මගේ මිත්‍රයෙක් ඉන්නවා ධම්මික බණ්ඩාර කියලා අපිත් එක්ක එකට ටියුෂන් පන්ති කරේ කොළඹ විශ්වවිද්‍යාලය. ඔහු ලියනවා මගේ ප්‍රේමය අමතක කරන්න. අමතක කරලා මාගෙන මතකයේ ගුලි කර මහවැලියට දමන්න. මට හිතෙනවා ආදරය කරපු කාටවත් කවදාවත් ඇත්තටම අමතක කරන්න කියලා ඇත්තටම කියන්න බෑ. මාව මතක තියාගන්න කියලා තමයි කියන්නේ. වෙන කෙනෙක්ව බැඳတာ කමන්නේ. හැබැයි මාව මතක තියාගන්න. මට පේන්නේ දැනෙන්නේ නැතුවත් මාව මතක නම් මට ඒක සතුටක් නේ. ඉස්සර මට මගේ පන්තියේ ගෑනු ළමෙක් හાર્ට් එකක් කුෂන් එකක් වගේ හැදලා ඒක ඇතුලේ ලියුමක් ලියන පුංචි එක මහලා මට දීලා කියනවා. මේක කවදාවත් බලන්න එපා. ගෙදර ආපු ගමන් පළලා බලන්න. හැබැයි කවදාවත් බලන්න එපා කියලා කිව්වම මේක ඇහුවා නම් හැමදාම හිත හිතා ඉන්නව නේද ඒක ඇතුලේ තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ මොකද කියලා හිතනකොට මතක් වෙනවා එයා. අපිට අනිත් කෙනා මතක් වෙන්න නම් අපි ඉවර කරන්න හොඳ නැහැ. ධම්මික වෙනුව ධම්මිකේ කතාව වෙනුවට මම ලිව්වේ
මම අන්තිමට දීපු පෙම්හසුන නොබලාම තියාගන්න. ඒක මොනවා දැත්ත කියලා හැමදාම මං ගැන හිත හිතා ඉන්න. ලෝකෙ කොහේ කොහේ හරි කවුරු කවුරු හරි මං ගැන හිත හිතා ඉන්නවා තරම් සතුටක් මට තියෙනවා. තම ඇත්තටම කියන්නේ කලාකාරයන්ගේ ජීවිතේ මොකක්ද තියෙන අරමුණ? මොනවද උනේ? සල්ලි. ලෝකෙ තියෙන ලස්සන වටිනා දේවල් නෑ. කීර්ති. සෞභාග්‍ය කර කීර්තිය වෙන මොකටවත් වඩා ඔබ කීර්තියට ආදරේ කරනවා. මම කීර්ති සුරේ එහෙමයි. සමිත එහෙම අපි හිතුවේ නැති වුණාට අපි ආදරය කරන්නේ කීර්තියට. මේ ජීවිතේ විශාලම ආරම්භ කීර්තිය. හැම දෙයක්ම කරන්නේ වෙනුවෙන්. වෙන කිසිවක් අපට වටින්නේ නැහැ. අපේ නමට කවුරු හරි චුට්ටක් හරි හානි කරනවා නම් කොයිතරම් විශාල තරහක් අපට එනවද? නම මොකද්ද? මේ ජීවිතේ මොකද්ද වටින දෙයක් නෙමෙයි. හෙට අපේ පසට පස් වෙලා යන්න පුළුවන්. ඒත් අපේ කීර්තියට හානියක් ජීවිතේ අපි ආස කරන දේ අපි ළඟ ඉඳගෙන අපි කියන දේ අහනවා දකින එක අපි ස්මරණය කරනවා දකින එක ඔබ මාව සතුටට පත් කරලා ඉවරයි. දවසක් මගේ මල්ලි ගෙදර ඇවිල්ලා අයියෝ ඒ දවස නේද ඉන්බොක්ස් එකේ මට ගියාද කියලා දෙනවා නේ. ඒව කියන්න අවශ්‍ය නැහැ. අපි අද සතුට වුණාද දැක්කද හම්බුණා මරණයට පස්සේ ගණන්වත් ගන්නෑ. මලකුණ විසිකලක් කරන්නේ මම විශ්වාස කළා ආපසුකෝ දකින්න දවසක් ලැබෙයිද දන්නේ නැහැ මට. ඒ නිසා මේක ඉක්මනින් මේ දවස් මතකපත එකව හමු වෙන්න ඕනේ කියලා. මෙතෙක් ඇවිල්ලා තමයි වටිනාම කාලය වේදන් කරපු. මේ සමාජෙ බහුලව වැඩ කටයුතු තියෙන උගාක් වැඩ කටයුතු තියෙන මට වඩා වැඩගත් දේවල් තියෙන අය අනන්ත අප්‍රමාණ මෙතන ඉන්නවා. ඔබ මට පුදුම විදිය ආදරයක් දෙනවා. මොකද මගේ හැම කෙනෙක් ගැනම දන්නවා කොච්චර වැඩ තියාගෙන මෙතෙක් ආවේ කියලා. එහෙම තියාගෙන දුරේ ඉඳලා මා බලන්න මාත් එක්ක කතා කරන්න මගේ මතකපත ගන්න මෙතෙන්ට පැමිණීම තරම් මගේ ජීවිතේ වෙන සතුටක් නැහැ. ඩේවිඩ් අයියා දුන්න ඉතිපන්දන් ටික ළඟට. හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔබට බෙහෙවින් ආදරය කරනවා. ඒ වගේම හිතේ තියෙනවා පොතක් දෙකක් තුනක් තව ලියලා තියෙනවා. හරි අමාරුයි ලංකාවේ මේ දේවල් කරන්න කියලා මට තේරෙනවා. උගක් වෙලාවට විදේශ රටක ඉඳලා ආවම ලංකාවේ ආයෙ බලන්නේ කීයක් හරි වැඩිපුර ගන්න පුළුවන් යාගේ කියලා. හරි අමාරුයි මේ දේවල් කරන්න කියලා ඒගොල්ල කීයටවත් හිතන්නේ නැහැ. පැරිසියේ ලස්සන සුරංගනා ලෝකයක ඉඳලා අයිෆල් ටවරේ උඩ ඉඳගෙන මම ඉතින් එහෙම ඉන්නවා කියලා හිතන් ඉන්නේ මොකද? ජීවිතේ එහෙම නැහැ. ලංකාවේ තරම් සැපවත් ජීවිත ලෝකේ කොහෙවත් නැහැ. ඔබ රටගෙන ආඩම්බරයෙන් වෙන්නේ එහෙම අපුඩි ගහන්නේ නැහැ. ලංකාවේ ඔෆිස් එකකට ගිහිල්ලා උපන්න සහතිකය දෙන්න කියලා කියා බලන්නකො. ක්ලාක් යන්නේ මෙහෙම. දැන් ආලක්කට ඉමින් ගෙනල්ලා දෙනවා. විදේශ රටවල මිනිස්සු වැඩ කරන්නේ නැහැ නේ. මෙතන ඉන්න විදේශ රටවල අය දන්නවා. ධාඩිය පෙරාගෙන පැය 8ක් 10ක් එක දිගට වැඩ කරනවා. ලංකාවේ වැඩ කරන්නේ නැති සැපසේ ඉන්න පුළුවන් රටක්. මිනිස්සුන්ට දින පුදුම හදිස්සියක්. කහපාට ලයිට් එක පත්තු වෙනකොට පිටිපස්සේ කමක්. පොඩ්ඩක් යන්න ඉන්න දැම්මොත් හොම්බ දෙන්නම නෑ යනවා. ගිහිල්ලා වේගෙන් ගිහිල්ලා කාර්යාලේ නැවතිලා දවසම ගිමන්නා. අර හදිස්සියෙන් දුවගෙන යන්නේ එතන නිදා ගන්න. පුදුම රටක්. හැබැයි එහෙම රටක මාත් එක්ක ළඟට ඇවිල්ලා කතා කරලා මං වෙනුවෙන් ඔබේ කාලය දීලා මගේ ළමයි ගොඩක් ඉන්න මට හරි සතුටුයි. මගේ පරණ ළමයි මුණ දැක්කා මට හරි සතුටුයි. මුන්ට සුදු ගවුම් ඇඳලා ටයි දාලා ගත්තන ඒ කාලේ වගේ. කොට දෙකද කොට කයිසන් අතර ගන්න. බෑක් ටු ස්කූල් වගේ තමයි. නෑ මෙහෙමයි කතන්දරේ. හොඳ ප්‍රශ්නයක්. මගේ මිත්‍රය අහන්නේ හොඳ ප්‍රශ්නයක්. අපි පන්ති එක ඉඳගෙන පොඩි කාලේ ඉඳන් එක ළඟ ඉඳගෙන ඉඳපු කට්ටිය මරා ගන්නවා සමහර වෙලාවට දේශපාලන කතා කරන්නේ. මගේ පන්තියෙන් වැඩියෙන් හිටිය ගෑනු ළමයි. මාව බලන්න ගෑනු ළමයි එනවා. ගෑනු ළමයි බලන්න පිට ළමයි එනවා.
එහෙම ආපු පිළිම ළමයි දැන් ඒ ගෑන ළමයි එක අතන ඉඳගෙන ඉන්නවා මම මෙතන තනියම. නැයි බොහෝ දෙනෙක් මාත් සමග එකතු වෙලා කතා බහ කරන්න සතුටු වෙන්නේ අද පැමිණීම පිළිබඳව. නම වශයෙන් කියන්න බෑ. මේ හැම කෙනාම හරි වැදගත් පුද්ගලයෝ. සමහර අය බොහෝ දෙනෙක් ඔබ කාටද ඉන්නේ? මම කිව්වා මම මේ දෙයක් කරනවා කිව්වහම මම කේක් දෙන්න. මම කට්ලට් දෙන්න මම සෑන්ඩ්විචස් දෙන්න කියලා අහලා එහෙම කරන්නේ. මම එහෙම ගත්තා ඒක කෑ. ඔබට කවදාවත් කන්න හම්බ වෙන්නේ කෑමක් හම්බ වෙනවා. කොහොමදලා මම එහෙම කියන්නේ? ඔබ දන්නවද? එක තැනකින් කට්ලට්ස් ගත්තාම රෝල්ස් ගත්තාම පැටිස් ගත්තාම ඔක්කොම එක කරා. එන්දුමතිගේ කට්ලට් වලින් බන්දුමතිගේ රෝල්ස් වලින් චාරුලතාගේ සැන්ඩ්විච් වලින් කොහොම රහක් ඇද්ද? කාර්තීකක් පිළයන්න ඉන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. මතක පොතගෙන කියවල ඉවර වෙලා ඒකෙන් ඔබට යමක් දැනුණා නම් වැදුණා නම් බොක්කට මට ලියලා එවන්න. කොහොමද කියන්නේ? කියන්නේ වා කියන්නේ කරදරයි කතා කරන්න ඉබේ මට ලියලා එවන්න. ඔබ සැමට සුබ සත්‍යාවක්. උදව් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ කිසි කෙනෙක්වත් කියන්නේ ඒ අය හැමදාම අර මගේ වේදනාව දෙන හදවතේ පුංචි කොටක ඉන්න. ඉඳ తీරන්න නැහැ තව ඔගේ. ඔගේ తీරන්න නැහැ.